come. ඉබුවන් දෑබර හිතවතුනි අපි රාවණා වැඩසටහන ආරම්භ කොට තිබෙනවා මෙතෙන් සිට රාත්‍රී 9 දක්වා ඔබට පුළුවන් ඔබේ අදහස් එකතු කරන්නට අපේ දුරකථනයේ විවෘතව පවතිනවා මෙතෙන් සිට රාත්‍රී 9 දක්වාම අපේ නිෂ්පාදන කණ්ඩායම වෙනුවෙන් රෝෂන් ඉන්න ඔබට අයිබුවන් කියලා පිළි අරගෙන ඔබේ මතය අදහස යෝජනාව මේ සියල්ල සටහන් කරගෙන මැදිරියත් එක්ක සජීවීව සම්බන්ධ කිරීම සඳහා ඒ නිසාම අපි කතා කරන්නට අවස්ථාව ලබා දී තිබෙනවා ඔබට අපේ දුරකථනයට 75 රාවණ රජු හැබෑවටම ලංකාව පාලනය කළේද පාලනය කළා නම් ඒ රාවණ යුගයේ ලංකාපුරය වත්මන් ශ්‍රී ලංකාවද යන ගැටළු වලට පැහැදිලි පිළිතුරක් දෙන්නට බොහෝ දෙනා අසමත්ය පසුගිය දිනවල පුවත්පත්වල පිටු ගණන් වෙන්නුනේ මේ ගැටළු වලට පිළිතුරු සපයන්නටයි ඊටාත්ම ආందోලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරමින් ඇතම් විද්වතුන් කතිකාචාර්යවරුන් මෙන්ම ඉතිහාස ගවේෂකයින් රාවණ යුගය ගැන බොහෝ කරුණු සාකච්ඡා කරන අයරු අප දුටුවෙමු කවුරු කවුරු තම තමන්ගේ පාණ්ඩිත්‍ය නොවට කියා පෑවත් ප්‍රශ්නය තවමත් එතරම්මයි සිරිලක උපන් සිංහල දරුවන්ට රාවණ නාමය තවමත් ආගන්තුකයි ලක්දිව දෙමළ නිජ බිමක් ලෙස සින්න කරගන්නට වලිකන පිරිසට රාවණ රජු මෑතකදී හමු වුණු ඉල්ලමයි කවුරු කොහොම කිවත් අපේ අනන්‍යතාවයේ නිරාවරණය කරගති උත්තේ අපිමයි එහෙත් සිංහල ජාතියේ ඉතිහාසය පැවැත්මහා අනන්‍යතාවය හැමදාමත් සිංහලයාට කියා දුන්නේ පරදේශක්කාරයා වීම විශේෂයි වර්තමානයේ මෙම තත්වය බිඳගෙන ලක්දිව ඉතිහාසයේ සොයා වසර 2500කින් ඔබට යන්නට වෙරදරන පිරිසක් බිහි වෙමින් පවතී ඔවුන්ගේ වෑයම සතුටට කරුණක් වුවත් ඇතමෙකුගේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැක මෙම ලිපියේ සිරස්තලය හෙළ පරපුර වරද්දගත්තු තැන ලෙස සටහන් කළත් අපට වැරදුණු තැන් එකකට වඩා මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමු පෙර සඳහන් කළ පරිදි සිංහලයේ ඉතිහාසය අපට කියා දෙන්නට හැම විටම පාහේ පිටරටියෙක් පැමිණ ඇත ආසන්නම උදාහරණය ලෙස ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිණි මහානාම තෙරුන් රචනා කළ මහාවංශය ගෙනහැර දැක්විය හැක පාසල් සමයේ සමාජ අධ්‍යයනය හා ඉතිහාසයේ වශයෙන් අප ඉගෙන ගනු ලැබුවේද කොඩ්රින්ටන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් සම්පාදනය කළ ලක් ඉතිහාසයයි මීට අමතරව මාරි හිංගින්ස් මියුසියස් මෙතිනියද ලක් ඉතිහාසය පිළිබඳ පොතපත ලිවූ විජාතික කාන්තාවකි වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති රටක මිනිසුන්ට කොහෙන් හෝ පාත් වෙච්ච කෙනෙක් ඉතිහාසය ලියා තැබීම විහිළුවකි එමෙන්ම එසේ පිටින් ආ අය ලියන ඉතිහාසය හිස් මුදුනින් පිළිගැනීම හා එතනින් එහාට ඇත්ත නැත්ත නොවිමසීම ඛේදවාචකයකි මේ හෙළපරපුර වරද්දගත් භයානකම තැනයි කොහෙවත් හිටපු අය ලංකාවේ ඉතිහාසයේ ලංකාවේ පය ගහපු මිනිසුන්ට වඩා හොඳින් දන්නේ කොහොමද මේ ප්‍රශ්නය Tamangema අසා බලන්න දුටුගැමුණු පැරකුම්බා මහසෙන් විජයබහුවැනි රජවරුන්ද සෝමාවති විහාර මහදේවි ලීලාවති වැනි රජණියන්ද වෙනුවට අපේ සමාජ අධ්‍යයනයේ පොතේ පිටු අරගත්තේ අපේ රට ආක්‍රමණය කළ බ්‍රිතාන්‍යයේ ඩොනමෝර් කෝල්බ්‍රුක් මැනින් වැනි විජාතිකයන් සහ ඔවුන්ගේ ආණ්ඩු ක්‍රමයි 1818 දී හා 1848 දී කැප්පෙටිපොළ වීර පුරන්නප්පු වැනි වීරයන් විසින් දියත් කළ නිදහස් අරගල බ්‍රිතාන්‍ය පාලකීන්ට කැරලිවිය ඔවුන් ලක් ඉතිහාසය තුළ ලක්බිම නිදහස් කරගන්නට වෙහෙස වූවන් කැරලිකරුවන් ලෙසත් නිදහස් අරගල කැරලි ලෙසත් අපට ඉගැන්වුවේය මේවා ඉගෙනගෙන පාසලෙන් එළියට එන දරුවන් තුළ රට ජාතිය පිළිබඳ හැඟීමක් ආලයක් උපදීද අපි අද අත්දකින්නේද එහිම විපාක නොවේද ඉතිහාසයේ පිළිබඳ ආචාර්ය උපාධිහිමි විද්වතුන්ගෙන් සහ ඉතිහාසයේ කතා කරන අනෙකුත් විද්වතුන්ගෙන් ලක්දිව ඉතිහාසයට හරිහමන් සේවයක් වෙයිද
තමන් දරන මතයම හරියයි සිතා කටයුතු කරන ඕන් බොහෝ දෙනා ඊට ප්‍රතිවිරුද්ධ අදහස් ධාරීන්ගේ මත කිසිදු තැකීමකට ලක් නොකරන අතර සියලු දෙනාම එක්ව අදහස් විමසා බලා ඉතිහාස ගැටලු පිළිබඳ එකඟතාවයකට එන්නට සූදානමක් ද නැත බොහෝමයක් දෙනා විජයගින් පැවතෙන සිංහල පරපුරක් ගැන විශ්වාස කරයි මහාබලි අගස්තිය රාවණ වැනි රජවරු තුලින් මිත්‍යා චරිත වලට වඩා වැඩි යමක් ඕන් නොදකී මේ අතර වර්තමානයේ බිහිවන ඇතැම් ඉතිහාස ගවේෂකයින් රාවණ ආදී රජවරුන් ලක්දිව විසූ බව පුන පුනා කියයි විද්වතුන්යයි කියා ගන්නා පිරිස මෙම ගවේෂකයින්ගෙන් රාවණ ඉතිහාසය ඔප්පු කරන්නට සාධක ඉල්ලයි ඉන්පසු දෙපිරිසම නිහඬයි වසර 2500කට එහා ඉතිහාසයක් ලක්දිව නොතිබුණා නොවේ වංශ කතා පොත විජයගින් ආරඹුණු පලියට ලක් ඉතිහාසයේ ආරම්භය විජයා ගමනේට සීමා කරන්නේ කෙලෙසද එය සිංහල ජාතියට කරන අසාධාරණයක් නොවේද මේ ඉතිහාසය සොයාමට බහුතරයක් විද්වතුන් මැලිවන්නේ ඇයි ඊට උනන්දුවක් දක්වන වත්මන් පරපුරට අත නොදෙන්නේ ඇයි වැළලුණු ඉතිහාසයේ යලි ගොඩනැගීම අපට අහිත කරන උනාක් මෙතෙක් කල කෙප්ප දිසා බාපු කාගේත් සැබෑ ස්වරූපය එමගින් එළිවන බව ඉතිහාසය හංගන්නට බෙරදරන අය අපටත් වඩා හොඳින් දනී එබැවින් යට ගියාව එසේම තිබෙන්නට හැරීම ඔවුන්ට හිතකරය ඒ අතර බහුතරයක් දෙනා ඉන්දියාවට ගැතිව විජයට දරුවන් නැතත් ඔහුගෙන්ම සිංහලයා පැවතෙන බව කියන්නට ප්‍රිය කරයි මෙවැනි පුද්ගලයින් හට පවසන්නට අපසතු ඇත්තේ එක දෙයයි එනම් රාවණ නමින් රජ කෙනෙක් ලක්දිව විසුවත් නැතත් විභීෂණට නැකම් කියන අය අදටත් ඉන්නවා කියලා අපට ඔප්පු කරන්නට ඉඩ තියන්න එපා කියලයි උපන් බිමට ගුණමකුකම් කරන කෙනෙකු කොතරම් උගතෙක් ප්‍රාචේක වූද රට දැයට ආදරය කරන සිංහලයා ඉදිරියේ ඔහු නිවටයෙකුම පමණයි වර්තමානයේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන උනන්දුවක් දක්වන පිරිස්ද බොහෝමයකි විසිතුරු වෙබ් අඩවි බ්ලොග් දිනෙන් දින අන්තර්ජාලයට එක් වෙයි මෙවායේ හරබර ලිපි වටිනා කරුණු මෙන්ම අතරින් පතර ඉතිහාසය ගැන පදනම් විරහිත බොළඳ කතාද නොඅඩුව දක්නට ලැබේ මෙවන් වෙබ් අඩවි සහ පුවත්පත්වල පළ වූ ලිපි රසක් පරිශීලනය කිරීමෙන් අනතුරුව පැහැදිලිව වටහාගත් එක් කරුණක් නම් කරන වැඩේ හරියට කරන්නේ බොහොම ටික දෙනෙකු බවයි වෙනත් කිසිවෙකුගේ අදහසක් වෙන කෙනෙක් ලියූ ලිපියක් හෝ ඉතිහාසගත කරුණක් හරිද වැරදිද යන්නවත් විමසා නොබලා උත්සාහගෙන ඇවිත් තම තමන්ගේ වෙබ් අඩවිවල බ්ලොග් වල පළ කරගෙන ඉතිහාසය ගැන කතා කරන පිරිසක්ද මෙම ගවේෂණය තුලදී අපට හමු විය එක අතකට පැරණි මහාචාර්යවරු කියපු දේ එලෙසම අදහමින් ඉතිහාසය කතා කරන ආචාර්ය මහාචාර්යවරු ඉන්න රටක ඒ ගැන අපි එතරම් පුදුම විය යුතු නැත වාද කරන්නට මාතෘකාවක්වත් නැතිවට කරන්නට වෙන වැඩක් නැතිවට හෝ ලකුණු දමා ගන්නට ඉතිහාසය හොයනවා නම් වහාම එය නවත්වන ලෙස ඉල්ලීමක් කරන්නට අප කැමැත්තෙමු ප්‍රසිද්ධ ලාභ ප්‍රයෝජන තකා ඉතිහාසයේ සෙවීම අප හෙළා දකින අතර ඉතිහාසයේ සෙවීමේ රැල්ලට හසු වී එහෙන් මෙහෙන් එකතු කරගත් කරුණු පටලවාගෙන ඉතිහාසය කතා කළ නොහැක විශේෂයෙන්ම වසර දසදහස් ගණනක් පැරණි ලංකා ඉතිහාසයත් එක්ක එහෙම කෝලම් කිරීම විටක භයානකය අපේ හෙළ පරපුර වරද්දාගත්තේ එලෙසයි හෙළ දෙරණේ දූපුතුන් වෙලත් අපි හරියකට ඉතිහාසයක් නොදනිමු ඉතිහාසවේදීන් අපට රස කර කර පවසන්නේ විජයගින් පැවතෙන පරපුරක් ගැනයි රාවණ නාමයේ ඇසූ පමණින්ම ඔවුන් බොහෝ දෙනා පරලවේ කකුසඳ කොණාගම වැනි ගෞතම බුදුන්ට පෙර ලොව පහළ වූ බුදුවරුන් ලක්දිවට වැඩිය බව පැවසෙන සෙල්ලිපි සිතුවම් ආදිය ඇතමෙක් සොයාගෙන ඇතත් ඒවාට නිසි අවධානයක් අනුග්‍රහයක් ලබා දී ඉපැරණි ඉතිහාස මතු කර ගන්නට කිසිවෙකු ඉදිරිපත් නොවේයි ඉදිරිපත් වෙන කෙනෙක් සිටියහොත් ඊටද අකුල් හෙළයි පොත්වල තිබුණු දේ ගිරව්වගේ කටපාඩම් කරලා වීරයෝ වගේ ඉතිහාසය ගැන කතා කළා මිස යක්ෂ නාග රාක්ෂාදී ගෝත්‍ර සහ රාවණ වැනි රජවරුන් ද්වේෂ සහගතව ප්‍රතික්ෂේප කළා මිස පරදේශක්කාරීන් අන්දපු පලියට ඇඳගෙන ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේද මිත්‍යා කතායයි කීවා මිස අපේ සැබෑ මුතුන් මිත්තන්ගේ වග සොයා ගියේ කීයෙන් කී දෙනාද එක් පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ ඉතිහාස කරුණු මතම එල්බගෙන ඔහු 100%ක් නිවර්දියයි සිතමින් ඔහුගේ කෝණයෙන් අපත් ඉතිහාසයේ දෙස බලනු පසකලා පැරණි පොතපත ජනශ්‍රුතිය සිංහල බස් වහර කවි පද ආදී පරිශීලනය කරමින් සැවොම එකතු වී ඉතිහාසයේ නොගැලපෙන තැන් නිර්වෘල් කරගැනීමින් නැවතත් සිංහලයේ ඉතිහාසය සිංහලයා විසින් ලියන දිනයක් වෙත හෙළ පරපුරට ළඟා විය නොහැකිද හැකිනම් එවෙනුවෙන් කැපවන්නට අවංකවම අප සූදානම් විය යුතුයි. ඒ කැපකිරීම කරන්නට ඔබ සූදානම්ද? සූදානම් නම් පමණක් අපි ඉතිහාසය ගැන කතා කරමු. අද රාවණා වැඩසටහනේ පූර්විකාව බවට පත් වූ මේ ලිපිය අන්තර්ජාලයට එක්කොට තිබුණේ
දුටුගැමුණු බලකාය නැමැති සංවිධානය විසින් මේ කිසිදු ලිපියක් පිළිගන්නා ලෙස හෝ නොපිළිගන්නා ලෙස හෝ අප ඔබට කියන්නට නමුත් මේ සියලු කරුණු විමසා බලන්නට ඔබට අයිතියක් ඇති බව අපි පිළිගන්නෙමු රාත්‍රි 7යි විනාඩි 10යි වී මැදිරියේ වෙලාව අපි රාත්‍රි 9 දක්වා රාවණා වැඩසටහනත් එක්ක රැඳෙනවා අදත් සම්ප්‍රදායකයේ අපේ මැදිරියට පැමිණ සිටිනවා වැඩසටහනට සම්බන්ධ වී මුදෙසා මම හිතන්නේ පූර්ව වශයෙන් එතුමන්ගේ හඬ ඔබට ඇසෙන්නට ඇති වී රේඩියෝවත් එක්ක නිරන්තරයෙන් මත්වල් බැඳගෙන ඉන්න ඔබට රාවණා වැඩසටහන පිළිබඳව මෙවර කරන ලද මතක් කිරීම වලදී එතුමන්ගේ හඬ තමයි ඔබට සවන් දෙන්නට අවස්ථාව උදා වෙලා තිබුණේ අපි එතුමන් කවුද කියලා හඳුනාගෙන වැඩසටහනට යොමු වෙමු රාත්‍රි 9 දක්වා ඔබට විවෘතයි අපේ දුරකථනය සජීවි මැදිරියේ දුරකථන අංකය රාජාවලියේ සීතාවක සහ කෝට්ටේ රාජධානිය වූ කලී රාජරාජ මහාමාත්‍යාදීන්ට සෙවන සැලසූ භූමීන්ය මේ රාජධානී දෙකේ රජවරු නොඑක් වර යුද ගැටුම් වලට පැටලී ඇත මේ දෙපිරිස යුද්ධ කරන්නට ආවේ මුල්ලේරියාවටයි ඒ නිසාම මුල්ලේරියාව දෙනුවර රණබිම විය අද අපේ සම්පත්දායකයා උපන්නේ මේ රණබිමෙහිය සුද්දන්ට දුවන්ට වැදුනේ මුල්ලේරියාවේදී බැවින් පසු කලෙක මුල්ලේරියාවේ උමතු රෝගින්ගේ රෝහල පිහිටුවා ඒ අභිමානීය මකා දමන්නට සුද්දා පියවරගත් බව අද ලොවම දනි 1928 පෙබරවාරි මස 11 වනදා මුල්ලේරියාවේදී කේ ඒ පෙරේරා මහතාටත් මේරි මාකලන්ද මහත්මියටත් දාව පස් දෙනෙකුගේ නුත් පවුලේ බඩපිස්සා ලෙසින් උපන් අපේ සම්පත්දායකයා මූලික අධ්‍යාපනය ලැබුවේ තලාහේන මහාවිද්‍යාලයේනි අනතුරුව ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමු වූ මෙතුමා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ විභාගයේ සමත් වී 1952 දී ලිපිකරු විභාගයට මුහුණ දුන් අතර ඉන් සමත්ව රජයේ ලිපිකරු සේවයට එක්විය समस्त लंका රජයේ ලිපිකරු සංගමේ ප්‍රධාන ලේකම් ලෙසින් 1965 දී පත්වෙමින් අනතුරුව 66 වැඩ වර්ජනීය මෙහෙවීමේ චෝදනාව මත මෙතුමාගේ වැඩ තහනම් වන්නේ 1966 ජනවාරි මාස 7 වනදායි එක් දොරක් වැසෙන විට තව දොරක් විවෘත කොටගත් ශක්තියෙන් යුතු මිනිසෙක් ලෙසින් මේ කාලයේ ඔහු යොදාගත්තේ ලේඛන කලාවටයි ඒ අනුව තම පළමු ග්‍රන්ථය ලෙසින් දීපානිහෙවත් කාලිංග මාගගේ ආක්‍රමණයේ ඇසුරින් රචිත කෘතිය 1976 දී එළිදක්වන ලදී අනතුරුව සමන්ත කූට මුල්ලේරියා අභිමානීය වෙල්ලස්සේ කඳුල මහා සම්මත සිංහල වංශය මණ්ඩපුර සුපර්ණිකා මුල්ලේරියා පෙම්පුවත බරණැසෙන් කේතුමතියට සඳ මණ්ඩල දෙනුවර රණ මණ්ඩල උතුරු සැඩ සුළඟ ආදී වශයෙන් පොත් රැසක් එදා මෙදා තුර එළිදක්වන්නට මෙතුමා සමත් විය මේ කෘති අතුරින් රසක්ම ඉංග්‍රීසි බසටද පෙරළී ඇත මේ කෘති බොහෝ විට සම්මානීයතද ලක් විය ඔහු ලද ලොකුම සම්මානය නම් මුල්ලේරියා අභිමානීය නැමැති ඔහුගේ කෘතිය ඇසුරින් උපන් බිමේ බලතමා තිබූ අභිමානියට යලි පණ දීමයි 1983 දී විශ්‍රාම යාමෙන් අනතුරුව 2005 වසරේදී විදෙස් ගත වූ මෙතුමා ඒ කාලයේදී ඊජිප්තුවේ පාරාවෝ ඉතිහාසය පිළිබඳ කළ අධ්‍යයනයන් තුළ සොයා පාදාගත් දැනුම ඇසුරෙන් රාවණා රජු පිළිබඳ ලියූ පතිපොත පූර්ව ඉතිහාස ගවේෂණයට මහරු මාර්ගෝපදේශ කෘති බවට පත්ව අවසන් සිංහල පුවත නම් කවි 1001කින් යුක්ත මහා කාව්‍යයේ රචකයාද වන මෙතුමා අද රාවණා වැඩසටහනට එක්වන්නේ දැනුම් සම්භාරයකින් සන්නද්ධවයි තපෝ ගුණය එතුමන්ට ආභරණයකි අද අපේ සම්පත්දායකයානෝ නමින් අශෝක ප්‍රේමචන්ද්‍රය හෙළ යුගයේ වැළලී ගිය සත්‍ය ඉතිහාසය ගොඩ ගන්නා හෝරාව රාවණා
අද සම්පත් දායකයා ලෙසින් රාවණා වැඩසටහනට එක්වන මෙදිරියට පැමිණ සිටින මෙතුමන් අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා අශෝක ප්‍රේමචන්ද්‍ර මැතිතුමන්ව ආයුබෝවන්. ආයුබෝවන්. දැන් මේ රාවණා පිළිබඳව ඔබතුමන් විවිධ කෘති රචනා කරලා තිබෙනවා. අර පූර්විකාව සඳහන් වුණා වගේ පාරාවෝ එහෙම නැතිනම් ඊජිප්තුවේ මේ පැරණි රාජවංශය පිළිබඳව ඔබතුමන් කරපු සොයා බැලීම් මත පදනම් වෙලා ඒකත් එක්ක යම් සබඳතාවයක් තියෙනවයි කියන සැකය මත ඒ උපකල්පනය මත ඔබතුමන් බොහෝ අධ්‍යයනයන් කරලා තිබෙනවා. ඒ පිළිබඳව පොතපත රචනා කරලා තිබෙනවා. ඒවා සමාජගත කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මතය සමාජයට ගෙනියන්නට නිහඬව ලොකු සේවයක් කරපු විද්වතෙක් හැටියටයි ග්‍රන්ථ රචකයෙක් හැටියටයි අපි ඔබතුමන්ව හඳුනාගෙන තිබෙන්නේ. අපි ඔබතුමන්ගෙන් අහන පළවෙනිම ප්‍රශ්නය තමයි රාවණා පිළිබඳව. එහෙමත් නැතිනම් අපේ ඉතිහාසයේ හොබවපු මේ ශ්‍රේෂ්ඨයා පිළිබඳව ඔබතුමන් සිටින්නේ මොන වගේ මතයකද? මේ ප්‍රශ්නයට තවත් කෙටි එකතු කිරීමක් කරන්නට ඕනේ. අශෝක මැතිතුමනි, දැන් ඔබතුමා දන්නවා අපේ රටේ රාවණා පිළිබඳව කතාබහක් ඇති වෙලා තියෙන යුගයක් මේ. මේ පිළිබඳව විවිධ දෙනා විවිධ මාධ්‍යන් ඔස්සේ කතාබහ කරනවා. ඒ අතර සමහරු ඉදිරිපත් කරනවා මත ආධ්‍යාත්මිකව එහෙම නැතිනම් යම් බලයක් ඔස්සේ ශක්තියක් ඔස්සේ රාවණා පිළිබඳව තහවුරු කර ගැනීමෙන් අනතුරුව. ඒත් එක්කම තවත් සමහරු පුරාවිද්‍යාත්මක ගවේෂණ, පතපොත, ජනශෘතිය, ජනවහර, ජනප්‍රවාද මේවා තුල එල්බගෙන ඒවායින් සොයාගන්නා කරුණු ඇසුරෙන් රාවණා පිළිබඳව මත පළ කරනවා. ඔබ අයිති වෙන්නේ මේ අතරින් කුමන ගණයටද? ඔබතුමන් රාවණා පිළිබඳව දරන්නේ මොන වගේ මතයක්ද? ස්තුතියි ඔබතුමන් මහත්තයා. අපගේ ඉතිහාසය වසර 2500කට කොටු කළා තිබුණ යුගයක් තිබුණා. ඔව්. මං හිතනවා දැන් ඒ යුගය විනාශ වෙමින් පවතිනවා කියලා. දැන් අපි යනවා වසර 55 ඉක්මවලා. මේ අතර අපිට අපේ රාවණ නර ශ්‍රේෂ්ඨයන් ගැන අපිට අපේ පතපත වලින් සහ සමානවම අපිට මේ සංස්කෘත සාහිත්‍යයේ වඩාත්ම පැරණි ග්‍රන්ථය කියන රාමායනේ. ඔව්. ඒ රාමායනේ තමයි මතුවෙන්නේ මේ විශේෂයෙන්ම දසරත් රජුන්ගේ පුත්‍රයා රාම විත්ලානුවර සීතා කුමාරිය ලංකාවේ පුලතිසිගේ මුණුපුරු පාවන මේ තුන්දෙනා තමයි එක්තරා සටනාවලියක ප්‍රධාන චරිත වශයෙන් මතුවෙන්නේ. මේ මෙතනින් තමයි මේ රාවණ කතාව අප වෙතට ගලාගෙන එන්නේ. මේන් අපිට වඩාත්ම පැහැදිලි වෙනවා මේ රාවණ සටනාවලියෙන් පසුව රාවණ ජයග්‍රහණය කළා. නැවත ආපහු යනවා අයෝධ්‍යාවට. අයෝධ්‍යාවට ගිහිල්ලා රජ කරන අතර ඊට පස්සේ දැන් ඔය කතාව වාල්මීකි කතාව කියපු කතාව එතනින් අවසන් වෙනවා. නමුත් ඊට පස්සේ තවපණිවරයෙක් කියනවා ඒ කතාව එතන ඉඳලා උත්තර රාමායනය කියලා. උත්තර රාමායනය. ඔව්. ඒ උත්තර රාමායනයෙන් මතක වුණා ඊට පස්සේ මේ රාමගේ ගරා වැටීම. රාම එතන ඉඳලා සන්තාපයට පත් වෙනවා මේ මහා ඍෂිවරයෙකුගේ පුත්‍රයෙක් නැත්තම් මොනුපුරෙක් විනාශ කරලා ලංකාවාගේ සරසාරයෙන් තිබුණු භූමියක් කියන්නේ ජයබිමක් නැති කරලා විනාශ කරලා අල්බවට පත් කරලා ඒ පරම්පරාව නැති කරලා ඒ රාක්ෂස නම් ඒකලෝ හඳුන්නපු ඒ පරපුරම් නැති කරලා ඒ කරපු පාපය ආපහු රාම වෙතටම කරකිලා එනවා එනවා. ඒ ආපු නිසා එතනින්ද රාම සන්තාපයට පත් වෙනවා. එයාගේ එතන සිද්ධ වෙනවා. ඒ වගේම ඒ භවභූති කියන පණිවරයා කියනවා මෙහෙම රාවණ සන්තෝෂෙන් ඉන්නකොට ලක්ෂ්මණ අඳිනවා වනගත ජීවිතයේ චිත්‍රයක්.
ඒ චිත්‍රයෙන් ඒගොල්ලන් ඒ අසිරියක් මතු කරන හොඳ ලස්සනට සීතා ඒගොල්ලෝ බණ භාවනා කරමින් ඒ වනාන්තරයේ ඉන්න සත්තුන් සමග ගංගා ඇලදොල සමග ඒ ජීවිතයේ පිබිඳු කළා දැක්ක ඒ අඳපු චිත්‍රය දකින සීතා කියනවා එයාට ආසයි නැවත වන ගිරියට ගිහිල්ලා බලන්න කියලා ඒ අවස්ථාව මේක රාම සිතට ගන්නවා රාම එකට එක වෙනවා ඒ අතර රාමට රාම ගාවට එනවා ගේලම්කාරයෙක් යටි චර්මුරසේ වෙන්න ඕනේ අත්තකට අඳ ගහලා රහසක් කියනවා ඒ කියන රහස මොකද්ද මේ සීතා ලංකාවේ නම් නිකන් හිටලා නැහැ මුදක ඒ වෙලාවේ සීතට දරු ගමක් මොරලති වුණ අවස්ථාව යාගබමුණෝ प्रयोजन पता याग ब्राह्मण योजना सीता මර්ගවාර සීතාගෙන් සීතා විද්‍යට රම්පුවක් හදලා යාගපවත් ගන්න කියලා. ඔය අතර දැන් මේ කියනවා සීතා නැතන අරණේ තනගල්ලා වනේ සීතාට උපදිනවා දරුකොදින්න කේ සීතා බලාගන්නේ වාදිකී කියන එකන. ඔය අතර උතන්ට එනවා නාරදේශ්වරයා. නාරදේශ්වරයා කියන්නේ වාල්මිකීගේ ගුරුවරයා. නාරද ඍෂිවරයා තමයි යෝජනා කරන්නේ වාල්මීකිට ඔබට හොඳ කතාවක් තියෙනවා කියන්න. මෙන්න මේක ලියන්න සීතාගෙන් අහලා කියන්න. මේ සීතා රාම සීතා වාල්මීකිට කියපු කතාව තමයි රාමායනයේ වශයෙන් මතුවෙන්නේ. ඒක ගීතාවලිය. ගීත 27000ක් විතර තියෙනවා කියනවා. මහා කාව්‍යයක්. මහා කාව්‍යයක්. ඒක ආදිම කාව්‍ය. ඒක අවුරුදු 4000කට 5000කට ඉස්සෙල්ලා ලියුණු සංස්කෘත භාෂාවෙන් ලියන කාව්‍යය. දැන් මෙතෙන්දී මෙන්න මෙතෙන්දී තමයි ඊට පස්සේ අත්ත වශයෙන්ම ඊගාවට අන්තිමට සිද්ධ වෙන්නේ මොකද? දැන් මෙතන ඊගාවට දැන් මේ යාග භූමිය බලන්න වාල්මීකි යනවා අර දරුව දෙන්නත් එක්ක. सीता සමගි වෙන්න බලන අවස්ථාවේදී නැවතර දුර්මුක කියන කේමංකාරයා රාමට තෙනි තෙනි යනවා. පරණ කතාව මතක් වෙනවා රාමට. රාමට. ගාවට කියනවා සීතා අම්ම අපහාසයට පත් වෙලා තියෙන්නේ. නැවත ගිනි පරීක්ෂණයට දෙදී. සීතා ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප කරනවා. මට මොන යාගද ගිනි පරීක්ෂණද මම දැන් දරුවෝ දෙන්නෙකුගේ මාමා වයසක කෙනෙක් අවුරුදු 10ක් ලංකාවේ දුක් විඳ ආරාමගේ රාවණගේ සිරනදරිය එතනදී එතනදී තමයි සීතා මරණයට පත් වෙන්නේ සීතා ඊට පස්සේ අපි යෝජනා කරනවා කන්දකට නැගලා දිවිනසාගතා කියලා අමුත් රාමයනේ කියනවා පොළොව දෙදා වෙලා සීතා එකට දැන්නා කියලා. ඔය දෙකෙන් ඉතින් කැමති එකක් අපිට තෝරගන්න පුළුවන් දෙකම එකයි. සීතා නැති වුණා. මෙන්න මේ කතාව තමයි අපිට මේ රාවණ මතු කරලා දෙන්නේ.
අපි මංකාවේ අත වශයෙන් අපිට මාළිගිකට දොස් කියන්නත් බෑ ඉන්දියාවට දොස් කියන්නත් බෑ රාම ගැන කතාව මතු කළා අපිට අත වශයෙන් දුන්නේ අර දෙවෙනි උත්තර රාමායනයේදී බහූබූත කියන පණිවරය බහූබූත ඔව් දැන් මේ ඔව් දැන් මේ අශෝක මහත්තයා දැන් අපේ රාමායන එහෙම නැත්නම් වාල්මිකීගේ රාමායනය පිළිබඳව රාවණ රජු පිළිබඳව නෙමෙයි උනන්දුවක් ඇතත් නැතත් ඕනෑම කෙනෙක් දන්න ඕනෑම කෙනෙක් කියන්නේ මේ පිළිබඳව උනන්දුවක් දක්වන සාමාන්‍ය ලංකාවේ ඉන්දියාවේ ඉන්න බොහෝ දෙනෙක් රාමායනය ගැන දන්නවා හැබැයි ඉතින් සමහරු අර කතාවක් කියනවානේ මේ ඔය මේ 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 ද්‍රවිඩ මලගෙවල් වල එහෙම නැත්නම් මේ උලව් ගෙවල් වල ඔය රාමායනය කියවනවානේ හැබැයි රාමායනය කියලා වුණාට පස්සේ මොකද්ද මේ කීවේ ඔය කියලා තහන දෙම ද්‍රවිඩ උදවිය ඉන්නවා ඒක ඒ කියන්නේ අවබෝධයකින් තොරව මේ රාමායනය විශ්වාස කරනවා කියන කතාවක් තියෙනවා දැන් රාමායනය ගැන ඔය තරම් මත පැතිරිලා තියදී උත්තර රාමායනේ ඇයි සැඟවෙන්නේ කාගේද වොමනාව මේක මේ සැඟවිලා තියෙන හේතුව ඒක තමයි කාරණේ මේ උත්තර රාමායනේ සංග ඔබතුමා කිව්ව යෝජනා කළා වගේ අත්පත් මෙතන සංගවීමක් කළා තියෙනවා නමුත් උත්තර රාමායනේ තමයි අපේ රජ පරම්පරාව මත වෙන්නේ ඒ අපර ඒ රජ පරම්පරාව උත්තර රාමායනේ අංක දෙකකින් කියවනවා නම් අපේ මේ සුකේස සුමාලි මං මේ පරම්පරාව කියන්නම් මෙන්න මෙහෙමයි එන්නේ අපිට එනවා කතරගමින් එනවා මේ මේ පරපුරේ එන්නේ කතරගමින් කතරගමින් එන්නේ ධර්මරාජ ධර්මරාජටත් ඉස්සල්ලා සටන් වෙනවා තියෙනවා ඒක ඉස්සරහට ගොඩක් ඉස්සරහට යනකොට යනවා ගොඩක් මේ මහා සම්මත राजपरंपरा रावण බහූබූති පණිවරයාගේ උත්තර රාමායනය අනුව කියන්නේ කතරගමෙන් එනවා ධර්මරාජ හේතිරාක්ෂස හේතිරාක්ෂස කියන රජුන් කලාභගිනි කියන දෙවිය විවාහ කර ගන්නවා එයින් උපදින දරුවා තමයි විද්‍යුත් කේස කියන්නේ විද්‍යුත් කේස විවාහ වෙනවා සන්ධ්‍යා දෝර්ති කියලා සන්ධ්‍යා දෝර්ති ඒ යුවලට ලැබෙන පුතා තමයි සුකේස කියන්නේ සුකේස ගාහෙනවා දේවපති දේවපති කියන කාන්තාව සමග කුමාරිය සමග ඒ අයට උපදින දරුවන් තමයි මෙන්න රාවණගේ පරපුරට ලංකම නෑදයන් වෙන්නේ මාලියවන්ත සුමාලි මාලි අනිත් එක්කන තාඩක युद्ध सिद्धि एक विश्वामित्र विशेष सुमाली नर्मदा गांधार युवल दूर तुंदे සුකීසට දේවපීත අරු පිළිම තුන්දෙනා ඒ තුන්දෙනා තුන්දාන තමන්ට විවාහ වෙලා තියෙනවා ඉතින් මේ සුමාලි කියන්නේ කයිකසි රාවණගේ නෑනියන්ගේ තාත්තා ඒ කියන්නේ සුමාලි කේතුමති
युवट उपन्न एक्लोस्विनी दर्वतमय कैकसी दोड़ोस्विनी एक्कना राका राका के रावण के सुलमल मींग इनवा रावण के मव कैकसी है तीट मैं कैकसी मितन मैं सिद्ध वेन्नी कैकसी विवाह विश्रावास तमल इकट हेतु तीनवा हेतु तीन सुमाली सुमाली नितरम याग होम विरुद्ध कटयतु करपू लंका राजकिनी लंका आक्रमण लंका आक्रमण हेतु मितन भारत सत् बिदील याग होम सुमाली विरुद्ध होना ඒ පුරුදු ගඳ අපිට ඉවසන්න බැරුණා මේ ඒ ඒ ඒක ඒ කටයුතු ලංකාවේ බෝ වෙලා තිබුණා ඒක ඒ අය විරුද්ධවට පන්නලා දැම්මට පස්සේ සුමාලිට විරුද්ධව ආක්‍රමණයක් එන්න ආපුවම සුමාලි ගිහිල්ලා දකුණු ඉන්දියාව भारतीय दकुन आक्रमण कारण गुडक अदटत अपेरटे समहारू मे याग होम हेमणता हदिहूनियम वरटाइकेला मे हरियट शिल्प्याक शास्त्र्याक नुदन्ना उदव्य पस्यगिहिन सतुन बिली देना वस्ता तीनवा विविध बिली पूजा पवत्वन वस्ता तीनवा इतने गेप हम एवा विश्वास करनवा एवा एल्बगनीनवा मे 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 मतयात अपे इतिहास एक मीट वसर दहस गान गट पेरातु अतमाय मे वगे मे सत्व हिंसनेट मे वगे देवल අපි ජාතිය කටේට විරුද්ධ වෙලා තියෙන්නේ. දැන් අර අපේ එක්තරා එමතිවරයෙක් අපි නම සඳහන් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මුන්නේස්වරම් වලට කඩා වැදිලා මේ එහි යාගයක් නතර කරපු අවස්ථාවේදී එතුමාගේ ක්‍රියාකාරකම් පිළිබඳව යම් යම් මතිමතාන්තර සමාජයේ තියෙනව වෙන්නට පුළුවන්. අපි ඒ වාගේ කිරීමක් හෝ බැහැර කිරීමක් කරන්නට සූදානම් නැහැ මේ වැඩසටහන තුළ. නමුත් ඒ එවැනි අවස්ථා මේ අපේ ජාතිය තුළ මීට පෙරත් සිදු වෙලා තියෙනවා. එහෙමයි. ඔව්. දැන් ඔබතුමා කියමින් හිටියේ සුමාලි ගැන. ආ සුමාලි. इंडिया आक्रमण कला सुमाले तमंग सहोद धर्मेर तिरवरागे तमंगे वरीमा सहोद मल्ड तमंग धर्व धारने तिरमी तिरवरागन इंडिया आक्रमण के लिए विष्णु की इंडिया बलवत् राजकीय तो देवी के निक नहीं तपस्या विष्णु दकुन दकुन भारत उपकार सुमाली सटन कला माली बाल मल्ली सटने भारतीय सुमाली आप लंका आवा विष्णु लंका आक्रमण लंका लंकापुर नगर अलग अलग ने सुमाली तन लगिया की नो वाता अब विद्युत समान की नो मितना पुलवां देवड़ी अब दंग अवगलती ना भूगत भूगत मालिका अर आमेवाने उमंग अर आमेव नम समार आयोगे मत आना पाता की दकुन अभी पश्चि कथा भागलोर गंदी नम समय पाता मिंग वाला अशोक महात्म अद अभी कथा कर आराधना करे अशोक प्रेमचंद्र महात्म अटे तुम इतिहास मट्टमीन कृति रसक रचना कर लिबुनो इतिहास पिलीबंधव विशेष मेवा महाकृति हटियट दुलवा अशोक महात्म नवकथा आकृति रचना कर विशेष हेतु अशोक महात्म करना असार्थक
අපාර්ථක වෙනවා කියන හැඟීමක් මට තිබුණා. මොකද මේ යම්කිසි සත්‍යයක් සත්‍යය ගත් කළා ඒ චරිත හසුරවලා ඒ කතාවට හානියක් නොවන විදි ආකාරයෙන් ඓතිහාසික කතාවට හානියක් නොවන ආකාරයෙන් ඒ ඉතිහාසයේ ඒ විදිහින් ඉදිරිපත් කරන්න පුළුවන් නම් රස විඳ විඳ කියවන්න පුළුවන් නම් ඒක සාර්ථකයි කියලා මම හිතනවා. හොඳයි අපි ඒ සාර්ථකත්වය නැන බැලීම තීරණය කිරීම පාඨක ජනතාවට බාර කරමු. ආරාධනා කරනවා අපි ඉදිරියේදී මේ පොතපත ඔබත් පරිශීලනය කරන්නටයි කියලා බොහෝ තොරතුරු විශේෂයෙන්ම මේ ඉතිහාසයේ දෙස් දෙන බොහෝ තොරතුරු ඔබට කියවන්නට දැනගන්නට හැකියාව ලැබේවි අශෝක මහත්මයාගේ පොතපත පරිශීලනය කිරීමෙන්. අපි පුංචි විරාමයකට යනවා. විරාමෙන් පස්සේ නැවත වැඩසටහනත් එක්ක එකතු වන්නට සූදානම්. තව දුරටත් විවෘතයි අපේ දුරකථනය 0115 75 22 22 0115 75 22 22. රැඳී සිටින්න රාත්‍රී 9 දක්වා මේ අපේ ඉතිහාසය සොයා යමින් එය සොයා පාදාගෙන ජාතියේ ඉදිරි අනාගතය වෙනුවෙන් ජාතියේ කොන්ද කෙලින් කිරීම වෙනුවෙන් අභිමානයක් හැටියට ඔබේ සිතේ ජනිත කරවීම වෙනුවෙන් වී රේඩියෝව දරන වෑයම රාවණා වැඩසටහනත් එක්කයි ඔබ එකතුව සිටින්නේ. පුංචි විරාමයකින් පස්සේ නැවතත් එක්වෙමු. මේ පුතුන්ට පිදුරටයි දුන්ත පිදුරටයි බුදුරැස විහිදෙන දකයි මහසෑයයි බෝසෙවනයි බුදු සමිතුගේ කුටි ගෙයයි ගමින් ගමස පන්සලයි බුදු රදුන්ගේ හර්මයයි බුදු රදුන්ගේ හඳේ අසිරියයි තිසරණ සරණේ ගුණයි සංඝ රුවනේ ආසිරි මැද පිපිදුණු මේ එළදිවයි පුතුන්ට පිදුරටයි දම් රැක ගත් රටයි හිමි දම් පතුරන රටයි බුදු සිවුරින් බැබලෙන මේ බුදු රදුන්ගේ දේශයයි බුදුන්ත පිදුරටයි බුදුරැස් විහිදෙන රටයි මහසෑයයි බෝසෙවනයි බුදු සමිඳුගේ කුටි ගෙයයි ගමින් ගමට
පන්සලයි බුදු රතුන්ගේ අරුමයයි බුදු රතුන්ගේ අරුමයයි මේ උතුන්ට පිතුරකයි වෙලාව දැන් රාත්‍රී 7යි විනාඩි 38යි හොඳම වෙලාව මතක් කළේ ගයා ට්‍රේඩින් සමාගම ජාත්‍යන්තරයේ නම් දරූ උසස්ම තත්ත්වයේ පිරිමි කාන්තා සල්ලමයිලු ලෝකයේ අලුත්ම විලාසිත tablet දැන් බොරලස් කුමියේ DNA ප්‍රදර්ශනාගාරයෙන් 171 කැස්බෑව පාර බොරලස් කබුව FM 107 හෙළය පුරා V හෙළයුගයේ වැළලී ගිය සත්‍ය ඉතිහාසය ගුණගන්නා හොරාව රාවණා වැඩසටහනට ලිපි නිර්මාණ බොහෝමයක් ලැබෙමින් පවතිනවා. ඒ අතරතුරේ ගීත නිර්මාණ, කවි නිර්මාණ මේ සියල්ල අපි බොහොම ගෞරවයෙන් යුතුව බාර ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඔබටත් පුළුවන් රාවණා වැඩසටහනට ලිපි යොමු කරන්නට. රාවණා වැඩසටහන වී රේඩියෝව තැපැල් පෙට්ටි අංක 1 නුගේගොඩ කියන ලිපිණයට. අපිට පි කරුණාරත්න මහත්මයා එවලා තියෙනවා ලිපියක්. මෙතුමා කොහෙන් ඉඳලාද ලියන්නේ කියලා නම් සඳහනක් නැහැ. කොහොම වෙතත් මේ මා මීට පෙර ඔබතුමා වෙත එවන ලද ලිපිය ගැන අගයා කතා කිරීම පිළිබඳ ස්තුති කරමින් මේ ලිපියත් ලියනවා කියලා තමයි කියන්නේ. දෙවන ලිපියලු බොහෝ කරුණු කාරණා ඉදිරිපත් කළා තියෙනවා. කරුණාරත්න මහත්තයා බොහොම ස්තුතියි. කොළ ගණනාවක් පිටු ගණනාවක් රචනා කරලා තිබෙනවා. මේ කරුණු පිළිබඳව අපි ඉදිරියේදී අවධානය යොමු කරන්නම්. ඔබටත් පුළුවන් අපිට ලියන්නට. ඒත් එක්කම අපේ බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ මුල් සතියේදී පළවෙනි පාසල් වැඩසටහන පවත්වන්නට රාවණා වැඩමුළුව, එහෙම නැත්නම් පාසල් මට්ටමින් ගෙනෙන රාවණා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන. ඒ බොහෝ විට කොළඹ ආශ්‍රිතව හෝ ගම් ආශ්‍රිතව, කියන්නේ කොළඹින් බැහැරට වන්නට කොතන හෝ පවත්වන්නට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා දැම්ම සිටන්ම ඔබත් ආරාධනා කරන්න, එහෙම නැත්නම් ඉල්ලීමක් කරන්න ඔබේ පාසලේ මේ වැඩසටහන පවත්වන්නටයි කියලා. අද අපේ සම්පත්දායකය හැටියට සහභාගී වෙලා ඉන්නේ අශෝක ප්‍රේමචන්ද්‍ර මහත්මයා, ගත් කතුවරයෙක්, ඉතිහාසය පිළිබඳව ගවේෂණයන් අධ්‍යයනයන් ගොඩක් කරපු පුද්ගලයෙක්. අශෝක මහත්මයා, දැන් ඔබතුමන් රාවණා පිළිබඳව උත්තර රාමායණයේ ඇසුරෙන්, විශේෂයෙන්ම අපි දන්න රාමායණ ඇටහගේ පුත්‍ර රාමණයේ ඇසුරෙන් හොඳ ප්‍රවිෂ්ටයක් ලබා දුන්නා. දැන් රාවණ යුගයේදී, එහෙම නැතිනම් විජයට පෙර අපේ ශිෂ්ටාචාරය තුළ බොහෝ විශිෂ්ටතාවයන් තිබුණා කියලා අපි දන්නවා. ඒ පිළිබඳව පුරාවිද්‍යා ඇඳුරන් පවා ඔබතුමන් ඔය ඉන්න ස්ථානයේ ඉඳලම මේ වැඩසටහනේදී යම් යම් සාධක සහිතව, සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. විශේෂයෙන්ම අශෝක මහත්තයා ලෝක ඉතිහාසයේ රාමයේ යකඩ උණු කිරීමේ තාක්ෂණය පළමුවෙන් භාවිත කරපු ජන කොට්ටාශයත් ඉඳලා තියෙන්නේ මේ භූමිය තුල. ඔබතුමන් දන්න, ඔබතුමන් සොයාගත්ත කරුණු කාරණා ඇසුරෙන් ඒ කාලේ තිබුණු මේ මහා ශිෂ්ටාචාරය විග්‍රහ කරන්නට පුළුවන්. ඒ තාක්ෂණයන් එතනින් ගපම මේ විදුහුරු ඥානයන් මේ 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 පහදලා දෙන්නට පුළුවන් කරුණු කාරණා මොනවද? ඒක ඒ කාරණේ සමහරට අපිට මහාවංශයෙන්ම අල්ලන්න පුළුවන්. මහාවංශය කියනවා විජය ලංකාවට එනකොට කුවේණි කපුකටින් හිටියා කියලා. කර්මාන්තය. එතකොට ලංකාවේ කපුකර්මාන්තය තිබිලා තියෙනවා. එයින් පැහැදිලි වෙනවා අනිවාර්යයෙන්. අනිත් එක දැන් ක්‍රේමිගේ පිටින් විජය අර ලොකු ඝාතනයක් කරනවා. යක්ෂණුහුරේ ඒ සනුහරත්ම මරා දමනවා. ඒක සඳහන්, ඒක ඉතිහාසයේ හැබැයි මහවන්තේ ඒ නම්කම් සඳහන් නොවුණාට අපිට වෙන වෙන පොත්පත් වලින් ඉන්නම් නම්කම් ලැබිලා තිනවා. යක්ෂ ගෝත්‍රික නායකයා සිරසවත්ත පුරවේ හිටිය ජුතින්දර කියන රජුරු ප්‍රාදේශීය නායකයෙක්. එතුමාගේ පුතා තමයි මහාකාලසේන කියන්නේ. ඒ මහාකාලසේන රජුරවන්ට කුමාරයාට ලංකාපුරයෙන් කුමාරයෙක් අඳන් එනවා පොළොමිත්ත කියලා. ඒ නමත් අපේ ඉතිහාස පොත්වල තියෙනවා. එක එක පොත්වල සඳහන් වෙලා අපි නම් රැස් කළා තියෙනවා. පොළොමිත්ත. මෙතනදී හරි වැදගත් දෙයක් වෙනවා. මොකද මේ ඝාතනය අත්වසෙම අපි නම් පිළිකුලෙන් කියලා දකිනවා. මොකද මේ මංගල අවස්ථාවක මනමාලයයි මරලා දානවා කියන එක ඒක කිසිම ජාතියකට දැයකට දරන්න පුළුවන් පණිවිඩයක් නොවේ.
නමුත් මෙතෙන්දී එක කාරණයක් සඳහන් වෙනවා මේ මනමාලියයි මනාලියයි අතුළු මුළු සනුවරේම ඝාතනය කළ දැම්මට පස්සේ විජේට අඳින්න ඇඳුම නෙමුනේ කොහෙන්ද විජේ අඳගත්තේ කාගේ ඇඳුමද ඒ මරාදම් දමනලද රාජකුමාරයාගේ ඇඳුම ඇඳගෙන විජය පද කළා අපිට එන් කියවෙන්නේ කුමක්ද අපේ යම්කිසි ශිෂ්ටාචාරයක් තිබුණා රජ ඇඳුම් නැන්ද අපේ රජවරු අනික උත්සව අවස්ථාවක් පවත්වනවා වගේ ඒ ඇඳුම් පළඳුම් අලංකාරව ඇඳපැන් පළඳගෙන තියෙනවා විජේට අඳින්න ඇඳුමක් තිබිලා නැහැ ඒකෙන් කියවෙනවනේ මංකොල්ල ඒ රාජාභරණ ඒක මංකොල්ල කෑමක් කරලා තියෙන ඒක අසබෝණ ක්‍රියාවක් ඉතින් එයින්ම අපිට අංගිසි සබ්ද්‍යත්වයක් මතු වෙනවා ඒ වගේම මේ කැන්දන් ආපු පුරබරය කොහෙද ලංකාපුරේ අනිත් එක සිරවස්තුපුරේ පොඩක් අපිට කල්පනා වෙනවා නේද මේ රාවණ කොහෙද රජ කරේ කියලා පොඩි ගැටලුවක් තියෙනවා රාවණ රජ කළේ ලංකාපුරේ දැන් ඔය ලංකාපුරය ගැන විවිධ මත තියෙනවානේ සමහරු කියනවා ත්‍රිකුණාමලයේ කොණේශ්වරම් භූමිය කියලා සමහරු කියනවා මේක තිබුණේ උතුරේ කියලා සමහරු කියනවා මේක ලග්ගල තිබුණයි කියලා මාතලේ ප්‍රදේශයේ සමහරු කියනවා මේක හෝටන් ප්ලේන්ස් එහෙම නැත්නම් හෝටන් තැන්නේ තිබුණයි කියලා සමහරු කියනවා මේක මේ සමන්ත කූටේ අසල ඒ භූමිය තිබුණයි කියලා මේ වගේ විවිධ මත තියෙනවා මත තියෙනවා නමුත් මම එකඟ වෙනවා අපේ විද්වත් කීටියන් ආගොඩ ආර්යදාස සෙනවිරත්න කියලා ශ්‍රී ලංකා රාවණ රාජධානී එතුමාගේ නම සඳහන් කර යුතු වෙනවා මෙතන එතුමාට ගෞරවයක් වශයෙන් එතුමන්ගේ ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙනවා මේ ලංකාපුරය කොහෙට තිබුණේ කියලා ඒක සඳහන් කරලා තිබුණේ ඒකට කුරුණෑගල යුගයේදී ලියවුණු පොතක් සිංහල බෝධිවංශේ ඒ සිංහල බෝධිවංශේ සඳහන් වෙලා තියෙනවා මේ කුමාරි කොහින්ද කැඳගෙන ආවේ කියන එක ලංකාපුරේ කොහෙද කියන එක තව පාඩකින් සඳහන් වෙලා තියෙනවා මැලෑන් දුරෙහි ලංකාපුරය නැවතවක් කියමු මැලෑන් දුරෙහි ලංකාපුරය මැලෑන් දුරෙහි මලෑන්දුර කියන එක මහාවංශය අපි හොයාගෙන යනකොට මේ ගවේෂණය එතුමා කළා දුනා මලේ කන්දර මලෑන්දුර ඔය විදිහට ඇවිල්ලා අන්තිමට ඔය නම කාලෙන් කාලේ වෙනස් වෙලා ඇවිල්ලා හතර වරක් වාගේ වෙනසකට පත් වෙලා අන්තිමට මලෑන්දුර කියන තත්ත්වයට පත් වෙලා තිබුණා අර විල්ගම්මුඩ සංගරාජ පුමන් ලිව්ව සිංහල බෝධිවංශය ලියලා තිබුණේ මලෑන්දුරේ ලංකාපුරයෙන් ගෙන යක්ෂ කුමරයා කියලා. එතකොට මලෑන්දුර කොහෙද? මලෑන්දුරේ ලංකාපුරේ නම් ලංකාපුරේට ප්‍රධාන ස්ථානයක් වෙනවා මලෑන්දුර. මලෑන්දුර කියන්නේ අන්තිම ජනපදයක්. ලංකාපුරය කියන්නේ නගරයක්. එයින් අපිට මලෑන්දුර කියගෙන එකට හොයාගෙන යනකොට ඔය මලය කන්දර මලෑන්දුර කියන එකට සීගිරි ජනපදයට අතීතයේදී නම් කළා තියෙන මලය කන්දර කියන. ඒ අනුව අපිට සීගිරි අවටට මේ ලංකාපුරය තිබුණා කියන අවට තිබුණා කියන කාරණේට අපිට තේමන එකට එන්න පුළුවන්කමක් තියෙනවා. ඔබතුමා මතු කරන කාරණය විශේෂ වෙනවා වැඩසටහනට. මොකද අශෝක ප්‍රේමචන්ද්‍ර මැතිතුමන් මතු කරමින් පෙන්වන්නේ මේ සාක්ෂිය ඔස්සේ එහෙම නැත්නම් මේ සාධකයේ ඔස්සේ ලංකාපුරයේ පිහිටලා තිබුණු ප්‍රදේශය මැලෑන්දුරේ එහෙම නැත්නම් මේ සීගිරිය අවට මේ සීගිරි පර්වත ප්‍රාන්තයේ අවට භූමිය කියන එක තමයි ඔබතුමා ඉදිරිපත් කරන්නේ. මාතලේ කියන එක එතකොට හරිද? මාතලේ කියන මාතලේ දිස්ත්‍රික්කයේ අවට මේ කියනවනේ මෙන්න මෙසේ ගන්නේ නැගොඩ රාමායනේ කියන ත්‍රිකූට කිරිකන්දරය කියලා. ඒ කියන්නේ කඳු තුන මැද පිහිටි ප්‍රදේශයක්. ත්‍රිකූට කියන්නේ කූට තුනක්නේ.
දැන් මේක අපිට හිතන්න පුළුවන් ලග්ගල තීගිරි ගල දබළු ගල අවට තියෙන වටේම කඳු ගැට මේවා ගල් තලාවසෙන් මතුවෙලා තියෙන ඒවා ලොකු විශාල ගල් තලාවසෙන් උඩට ඇවිල්ලා තියෙන ඒ අනුව අපිට හදා ගන්න පුළුවන් මලය කන්දර දැන් මලය මලය කිය මලය කන්දර ත්‍රිකූට ගිරි කන්දර හරි ත්‍රිකූට ගිරි කන්දර ත්‍රිකූට කූට කියන්නේ මුදුන්නේ ගිරි කියන්නේ කඳු එතකොට ගිරි කියන්නේ කඳු දැන් අපි කියන මහ මෙරට අපි මොකද්ද කියන්නේ මහා මේරු පර්වතය මහා මේරු එතකොට අර මලන්දුර ගලන්දුර ඒ එනකොට තිනවනේ දේ නම එතකොට මලය කියන්නේ කන්ද කියන එකට रावण पिलीपतिया रचना करपु सुसित रुवन वैद्य तुमान मे वेडसरहाणेदी समणल कंद मेकेन कंदुवल मेदिवेला හෝටන් තැන්න හෙමන් නැත්නම් හෝටන් ප්ලේන්ස් තමයි ලංකාපුරයේ පිටලා තිබුණේ කියලා මේ මත පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම අපි සතු වගකීමක් කාර්යයක්. ඉතින් මේ වගේ විවිධ මත මතු කරලා දීව තමයි රාවණ වැඩසටහනේ අභිප්‍රාය අශෝක මහත්මයා. මොකද එවිට අපේ ශ්‍රාවක හිතවතුන්ගේ හැකියාව ලැබෙනවා ඔවුන්ගේ බුද්ධියට අනුව තියෙන මතු වෙලා තියෙන පැහැදිලි වෙලා තියෙන ඒ සාධක සාක්ෂි වලට අනුව මේ මත අතරින් කුමන මතයද විශ්වාස කළ යුත්තේ වඩා වැදගත් වෙන්නේ කුමන මතයද කියලා පහදා ගැනීමට. ඔබතුමාට තවදුරටත් අවස්ථාවක් තිබෙනවා. ඔව්. එනම් මලෙන්දුර මලෙන්දුර ලංකාපුරේ ගුවන් මොකද වෙන්නේ ඒක තමයි දැන් සිංහල බෝධිවංශයේ සඳහන් වෙන්නේ සිංහල බෝධිවංශය කියවලා බලන්න ලංකාව ලංකාව තරණ කතා කියන කොටසේ තියෙනවා මලෙන්දුර ලංකාපුරේ කියලා මගේ මතේ ඒකයි එතන මම ඒක සාක්ෂියක් වශයෙන් මට ඉදිරිපත් කරන්න පුළුවන් මලෙන්දුර ලංකාපුරේ කියන මලෙන්දුර කියලා ප්‍රදේශයක් අතක් තියෙනවා विजय लंकाचार क्रम वेदित गृहते विजय लंका जनित कर ඒකත් මතක් කරන්නට ඕනේ. දැන් රාවණ රජු පිළිබඳව කියද්දී රාවණාගේ රාජපිළපත මේ සියලු කරුණු කාරණාත් එක්ක අපේ රටට එහෙම නැතිනම් අද වෙනකොට රාවණා පිළිබඳව මේ සැඟවිලා තියෙන තොරතුරු පාදා ගන්නට අපි දරන විවිධ උත්සාහයන් තියෙනවනේ අශෝක මහත්තයා. දැන් මේ පිළිබඳව විවිධ අය විවිධ මත ප්‍රකාශ කරනවා. දැන් පොතපත ලියනවා යම් යම් කරුණු කාරණා ඉදිරිපත් කරනවා. මේ අතරේ ඉන්දියාවෙන් වාල්මීකි කරපු දෙයටත් එහා යමින් සමහර අවස්ථාවලදී රාවණාට පහර ගහන උදවියක් නැතුවම रावण इतिहास पादागिरी में आवश्यकता वे मुकद मुकट दापी में वहोया गन टोड़ी आवश्यकता අපිට තව කාරණයක් තියෙනවා මේ සම්බන්ධයෙන් අදහස් ඇති වෙන්න අපිට නොඑක් දේවල් ඉදිරිපත් වෙලා තියෙනවා මම කාරණයක් වශයෙන් කිව්වොත් සීගිරි අවුරුදු 6000කට ඉස්සෙල්ලා කියන්නේ මිනිස් අවයවවල කොටස් අදත් තියෙනවා අපේ කෞතුකාගාරයේ අවුරුදු 6000කට ඉස්සෙල්ලා සොයාගත්ත. ඉතින් ඒක අනුව බලපුවාම දැන් අපේ ඉතිහාසයේ මහාවංශයේ ඉතිහාසයේ අනුව අපේ අත් වශයෙන් මහාවංශයේ අපිට විශේෂම අපිට වටිනාම අපිට අපේ ගෞරවයට පාත්‍ර හේතු පොතක්
ඇදීට අපි සලකනවා මහාවංශේ. නමුත් මේ මහාවංශය ගැන අපි විචනය කරන්න අවස්ථාවක් අපිට ලැබුණොත් ඒක එචේ විචනය කිරීම ගැන අපි කනගාටු වෙන්නේ නැහැ. මොකද අපිට අපිට අවශ්‍ය වෙනවා අපේ නියම ඉතිහාසය හොයාගෙන යාම. ඒ නිසා අවුරුදු 2500කට අපි සීමා වෙනවා මහාවංශය අනුව. මහාවංශය කියනවා විශේෂයෙන්ම කියනවා මිනිස්සු වාසයක් උනේ ලංකාව විදෙයෙන් කියලා. මිනිස්සු වාසයක් කියන්නේ මිනිස්සු නැහැ කියනවා. නමුත් අද සීගිරියෙන් හොයාගත්ත මිනිස්සු අවයව කොටක් තියෙනවා කවුතුකාරය අවුරුදු 6000කට ඉස්සෙල්ලා. එසේම ශ්‍රාන් දරණේගල මහත්මයා සොයාගත්ත අවයව තියෙනවා මිනිස්සු අවයව. ඒ අනුව බලපුවාම අත් වශයෙන් අපිට තියෙනවා අපිට මේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා තියෙනවා කියන තැනට තියෙනවා. ඒක අපි බාධා ගත යුතු කියන මතය අපි ඉන්නවා. අනිවාර්යයෙන්ම අපි මේ හිතරත් එක්ක ඉන්නවා සම්බන්ධ වෙලා දුරකථනයෙන් කින්ස්ලි මහත්මයා බටුවත්තේ ඉඳන්. අයිබෝන් කින්ස්ලි මහත්මයා. අයිබෝන්. ඔව් ඔබට අයිබෝන් කිව්වා. ඔව් කින්ස්ලි අයිබෝන් කියන කෙනා අපි අරපේ. අනිවාර්යයෙන්ම ආයුෂ බොහෝ වේවා නේද? ඔව්. ඔව්. ඉතින් කියන්නකෝ කින්ස්ලි මහත්මයා මොන වගේ අදහසක්ද ඉදිරිපත් කරන්නේ අද වැඩසටහනට? අද අපිට මෙහෙමයි අපිට අනන්‍යතාවයක් තියෙන જાතියක් කියන එක අපි ඔප්පු කරන්න ඕනේ. මොකද හේතුව අපේ ඥාන ලක්ෂණ කියන හෙංගිච්ච. දැන් අපි බඩුවෙක් ගත්තත්, මේකෙන් බාත් කෙනෙක් ගත්තත්, අවුරු ගත්තත් ඉංජිනේරු මොනතරම් වේ යම් මට්ටමකට දුන්නත් අපි කියනවා මේ පහ මුම් මට්ටමේ තියෙනවා යම් කිසි ඥාන හැකියාවක්. එතකොට මේ හැකියාවමයි පරපුරක විශ්වාසයක්. එතකොට පරපුරට අකුලනේ අපිට දැන් මෙලදී මේක වැඩිම හේස් වෙන කෙරවලට හේස් වෙන අකුලක් නේ අපි ළඟ. අන්න ඒක ඔයගොල්ලෝ කියන ගේන වැඩසටහනනේ කොහොම ජවයක් තියෙනවා එකට. දැන් ජාතික අනුරා ජවයක් තියෙනවා. අනිත් ජවයට තමයි ඔබතුමාට ස්තුති කරන්නේ. හොඳයි. ඒක ජාතික අවශ්‍යතාවයක්. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. කෙන්ස්ලි මහත්මයා බොහොම ස්තුතියි අදහස් දැක්වීමට නිරන්තරයෙන්ම අපිත් එක්ක රැඳී සිටින්න. අනිත් එක තමයි අපේ දයාබර හිතවතුන්ගෙන් අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. ඔබට අපි රාජකාරියක් බාර දීලා තියෙනවා කිව්වොත් නිවැරදි වෙයි. ඔබ මේ වැඩසටහන ප්‍රචාරය කිරීම සඳහා එහෙම නැත්නම් වැඩසටහන පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ඔබට තිබෙනවා යම් කාර්යභාරයක්. ඔබේ හිතවතුන්ට මේ වැඩසටහන පිළිබඳව දැනුම් දෙන්න. යම් අවබෝධයක් ඇතුව මේ වැඩසටහන සවන් දීලා අපේ ජාතික අභිමානය පිළිබඳව යම් සිතුවිල්ලක් ඇති කරගත හැකි මිනිසුන්ට මේ වැඩසටහන පිළිබඳව නිරන්තරයෙන්ම වචනෙන් දැනුම් දීම සහ දැනුම්වත් කිරීමේ වගකීම ඔබ සතුව පවතිනවා. මොකද මුදල් වියදම් කරමින් තරඟ පවත්වමින් රාවණා වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවමත් කිරීම, ජනතාව අතර ජනප්‍රිය කරවීම රාවණා වැඩසටහනේ නිෂ්පාදක මණ්ඩලයේවත් වී රේඩියෝවත් අරමුණක් නොවේ. එනිසා ඔබ කටවචනයෙන් ඔබේ හිතවතුන් මාර්ගයෙන් මේ පිළිබඳව දැනුම් දෙමින් මේ වැඩසටහන ඇසීමේ ප්‍රවණතාවයක් ඇති කරන්න කියලා අපේ දයාබර හිතවතුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. අපිට පුංචි විරාමයකට යන්නට කාලය හරි. පුංචි විරාමයකින් පස්සේ නැවත වතාවක් වැඩසටහන එකතු වෙමු. ඔබ කතා කරනවා නම් 0115 75 22 22 0115 75 22 22 දුරකථනයේ විවෘතයි ඔබට කතා කරන්න කතා කරලා එකතු වන්න වැඩසටහනත් එක්ක ඔබේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා. ரணஸ்வரம்பேவா தரங்கையே
සප්තසර කටිනා දැන් කිලිතුගින් රණ සරඟ පෑවා තරඟේ ත්‍රිකුට පල්වත මුදුනේ කිරුගෙන් උපන් පරපුරේ ත්‍රිකුට පල්වත මුදුනේ කිරුගෙන් උපන් පරපුරේ මෙද රන්මන් හෙල දිවේ දෙලිකටේට පවා පෑවාසෙලේ සාගරය මෙද රන්මන් හෙල දිවේ දෙලිකටේට පවා පෑවාසෙලේ සිතනමින් ගෙවතුනේ කුමන් තන ගඳ හැරේ සිතනමින් ගෙවතුනේ මන් තන කඳ හැරි ඉලමිඳුරාවනා සසල කරවා දේවතාවුන් පවා සසල කරවා දේවතාවුන් පවා FM 107 හෙලේ පුරා V හෙළ යුගයේ වැළලී ගිය සත්‍ය ඉතිහාසය ගොඩ ගන්නා හෝරාව දැබර හිතවතුනි හෝරාවක් ගත වී අවසానයි අද රාවණා වැඩසටහන තුල තවත් එක හෝරාවක් රාත්‍රී 9 දක්වා ඉතුරුව තිබෙනවා ඔබට පුළුවන් ඔබේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා දුරකථනය භාවිත කරන්නට 0115 752 22 අපේ දුරකථන අංකය මැදිරියට සජීවීව සම්බන්ධ වීම සඳහා හිතවතුනි ඔබේ පවුලේ උදවිය වෙන්නට පුළුවන් ගමේ උදවිය වෙන්නට පුළුවන් එහෙම නැතිනම් ඔබේ ඥාතීන් හිතමිතුරන් මේ ඕනෑම කෙනෙක් විදේශගතව ඉන්නවා නම් ලෝකයේ කොතනක හිටියත් සැබෑ ශ්‍රී ලංකීය මේ ජවය සහිතව මේ වැඩසටහනට සවන් දෙන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් අන්තර්ජාලය ඔස්සේ අපිව සවන් දෙන්නට පුළුවන් අපේ වෙබ් අඩවිය තුලින් කාර්යාලීය වෙබ් අඩවිය තුලින් www.vfmradio.lk www.vfmradio.lk කියන වෙබ් අඩවියට පිවිසලා බොහොම හොඳ ශ්‍රවණ තත්ත්වයන් යටතේ ලෝකයේ කොතැනක හිටියත් අපිව සවන් දෙන්නට අවස්ථාව තිබෙනවා සජීවීව රාවණා වැඩසටහනට විදේශගත ඔබේ මිතුරන් හිතවතුන් දැනුවත් කරන්නේ ඒ කාරණිය පිළිබඳව ඊට අමතරව ලිපි නිර්මාණ එතනින් ගියාම ගී නිර්මාණ ගී පද රාවණා පිළිබඳව විවිධ නිර්මාණ යොමු කරනවා නම් අපේ ලිපිණයට යොමු කරන්න ඒවා අතරින් සුදුසු දේවල් තෝරාගෙන අපේ පාලන අධිකාරියේ අනුමැතිය ඇතිව ඒවා නිර්මාණ හැටියට එළි දක්වන්නටත් රාවණා වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායම සූදානමින් ඉන්නවා අයිබෝවන් අයිබෝවන් ඔව් නම අරුණ ශාන්ති විතාන මහත්මිය වැලිමඩේ දන්නේ නේද ඔව් කියන්න ඔබේ අදහස මම දැනට උගන්වන්නේ දහම් පාසලේ සීසා දේවිය දියුරුම් දුන්න පාසලේ දියුරුම් පොළ ඔව් ඒ කියන්නේ වැලිමඩ නුගතලාව දියුරුම් පොළ විහාරස්ථානය
විහාරස්ථානයේ තමයි උගන්වන්නේ. ඒකත් දුරුන් දීපු විතරව තමයි ගොඩක් දුරට වන්දි කරන්නේ. මම ගොඩක් දුරට රාවණා මෙහෙම වැඩසටහන බලනවා අහනවා. ගොඩක් හරවත් සටහනක්. ජාතිය අවදි කරන්න ඒ වගේම අතීතයේ සියලු දෙනාටම දැනගන්න සලස්වන එක. මම අධ්‍යාත්මිකව දකින දෙයක් තමයි තාම රාවණා යුද්ධය ධර්මයේ වෙනුවෙන් තමයි සිද්ධ වුණේ. රාවණා කියන්නේ හොඳ රජෙක්. ඇත්තටම බොහෝ දේවල් කරපු රටට භෞතික වශයෙන් ගොඩනඟපු රජෙක්. නමුත් ධර්මයේ ටිකක් පිරිහීමක් තිබ්බා. ඊළඟට සක්විති නාමය භාවිත කරන්න බෑ කොහෙත්ම. බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා සක්විති රජෙක් වෙන්න දස සක්විති වත්. මේ අනුව කුල ස්ත්‍රීන් ආරක්ෂා කළ යුතුයි. පිටත අභ්‍යන්තර ජනතාව ඒ කියන්නේ අඹදරුවන් ආරක්ෂා කරන්නේ කීපී සක්විති රජ අනුවාරයෙන්. මේ අරුණ ශාන්ති මහත්මිය මේ තර්කයක් ගොඩනගනවා හෝ ඔබත් එක වාදයක් ගොඩනගනවා නෙමෙයි. නමුත් රාවණ රජු පිළිබඳව මේ අන්ස්ත්‍රීන් කුල ස්ත්‍රීන් ආරක්ෂා කිරීමේ කාරණය පිළිබඳව දැන් ඔබතුමිය උගන්නන ස්ථානයේදී කියනෝනේ සීතා දියුරුම් දුන්න ස්ථානය හැටියට සැලකෙන දියුරුම්පුර විහාරස්ථානය. එතකොට දැන් සීතා ගින්නට පැනලා තමන්ට රාවණාගෙන් කිසියම් වූ අකරතැබ්බයක් එහෙම නැත්නම් අතවරයක් කරදරයක් සිදු වුණේ නැහැයි කියලා ගින්න ඉදිරියේ පවා සපත කරනවා නේද? ඔව් අනිවාර්යයෙන්ම සපත කරනවා. නමුත් එයාව ගෙනල්ලා දැන් අන් අයගේ ස්ත්‍රියක් ගෙනල්ලා තියාගන්න බෑනේ. අතවරයක් වුන්නේ නැහැ. මොකද සීතට අතවරයක් කරන්න කොහෙත්ම බෑ. එයා සීතාව දෙවියන් විසින් ආරක්ෂා කරනවා. සීතා කියන්නේ මොන බලවේගාවක් එයාට කිට්ටු වෙන්න බෑ. හොඳයි. ඔබ දරණ මතයේ ස්තුතියි අරුණ ශාන්ති විතාන මහත්මිය. ඒත් එක්කම මේ වගේ විවිධ මත ඔබ අතරත් තියෙනවා වෙන්නට පුළුවන්. මේ මත ඉදිරිපත් කරන්නට පුළුවන්. අපේ අශෝක මහත්තයාට මේ පිළිබඳව මේ අරුණ ශාන්ති මහත්මිය කියන කාරණය පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරන්නට තිබෙනවාද? රාවණා සක්විති නාමයෙන් හැඳින්විය නොහැකිද? සමහර විට මටත් හිතෙනවා මේ එතුමිය කියන අදහසේ යම්කිසි සත්‍යයක් තියෙනවා කියලා කියනත් පුළුවන්. අපි කියනවා තමයි සක්විති රාවණ කියලා. මේකයි දැන් අපේ බුද්ධාගම අනුව සක්විති රජ කෙනෙක් පහළ වෙන්නේ බුද්ධාන්තරයේදී. බුද්ධාන්තරයේදී සක්ති රජ කෙනෙක් පහළ වුණාම ඒ සක්ති රජු ඇවිල්ලා බුදුන් කාව මහාන වෙනවා. දැන් කොහොම කතාවක් අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. ඒක නිසා ඇයිගේ කියන ඇත්ත වශයෙන්ම විමසිල්ලට භාජනය කළ යුතු කාරණය. නමුත් අපේ රාවණ විශේෂයෙන්ම අපේ ලංකාව වගේ පොඩි රටක ඉඳලා ලෝකයේ අනිත් ප්‍රදේශ සියල්ලම ගොඩක් වාගේ යට කියන්නේ තම අනසකට යටපත් කරපු රජ කෙනෙක්. ඒක නිසා අපේ සමහරු කියනවා සක්විති රාවණ කියලා. ඉතින් අපේ අතින් ඒක වරදකුත් නැහැ කියලා. නමුත් අර සක්විති අර බෞද්ධ සාහිත්‍යයට ගැනන සක්ති කියන එක නම් කියන්න අමාරුයි කියන තත්ත්වය මටත් වෙනවා. හොඳයි, අපි ඒ වගේ විවිධ මත තියෙනවා වෙන්නට පුළුවන්. ඔබටත් ඇති මේ පිළිබඳව මත ඔබ ඉදිරිපත් කරන්න 0115752 0115752 කියන දුරකථනය ඔබ වෙනුවෙන් විවෘතයි. දැන් මේ රාවණාගේ ලංකපුරයේ තිබුණේ මේ සීගිරිය එහෙම නැත්නම් මාතලේ මේ ජනපදයන් කේන්ද්‍ර කරගෙන කියලා අශෝක ප්‍රේමචන්ද්‍ර මහත්මයා අද වැඩසටහන තුළ ඉදිරිපත් කරපු මතය විශේෂ වෙනවා. මොකද එතුමන් ඒ මතය ඉදිරිපත් කරන්නට සාක්ෂි ඉදිරිපත් කළා. සිංහල බෝධි වංශය ඇසුරෙන් සාක්ෂි ඉදිරිපත් කළා. තවත් ඔබතුමන්ට තියෙනවාද මේ මතය සනාථ කරන්නට පුළුවන් යම් යම් කරුණු කාරණා අශෝක මහත්මයා අනේනේ ඔබ සතුව? ඔව් අත්ත වශයෙන්ම තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ තුල අදත් තියෙනවා මේ ලග්ගලට කිට්ටුව, සීතාලේන, සීතාගල, රාවණ ඇල, රාවණගල ඔයගේ නම් තියෙන ස්ථාන අදත් තියෙනවා. අනිත් එක අපේ අපේ පරණ විද්වතෙක්කෝ ස්පෙන්සර් හාඩි කියන මහත්මයා පළකල්ල තියෙනවා රාවණගේ රාජධානිය පිහිටා තිබුණේ
මාතලේ දිස්ත්‍රික්කය තුල හඳුනාගත්ත හැකි ස්ථානයක කියන එක. නමුත් එතුම නියම වශයෙන් මේ ස්ථානය අපිට නම් කළ පෙන්වලා තිබුණේ නැහැ. ඒ අනුව ඒ මතයත් අනුව අපිට හිතා ගන්න පුළුවන් දැන් සීග්‍රිය කියන ප්‍රදේශයත් ওই මාතලේ දිස්ත්‍රික්කයට ඇතුළත් වෙන නිසා අත්තචම අපි වැඩි අවධානය යොමු වෙලා තින්නේ ওই මාතලේ දිස්ත්‍රික්කයට තමයි කර්ම කාරණා නිසා. විදේශීය විද්වතෙන් එතුමා මේ මතය ඉදිරිපත් කළ තිබුණ ආසියාතික සංගමයට දීවිල්ලක් වශයෙන් රාජකීය ආසියාතික සංගමයට. දැන් මේ අශෝක මහත්මයා දැන් අපේ මේ වැඩසටහනට සහභාගී වුණා. මම හිතන ඔබතුමත් නමින් හෝ හඳුනනවා ඇති අපේ තිලක් කන්දේගව මහත්මයා. තිලක් කන්දේගව මහත්මයා මේ රාවණා රජතුමන් භාවිත කළ සූර්ය ශක්තිය අසුරින් කරන ගොවිතැන සොයා පාදාගෙන මේ භූමිය දැනට කරමින් පවතිනවා. ඔබතුමන් ඒ පිළිබඳව දැනුවත් වෙලා ඇති සමහර විටක. නමුත් අපේ තෝතුන නැවත වතාවක් සේපත් කරලා දුන්නොත් එහෙම එතුමන්ගේ ගොවිතැනට වතුර පවා භාවිත කරන්නේ නැහැ. ඒ කියන්නේ ගහකට මේ કૃතිම වතුර යෙදීමක් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි පායන කාලේට වතුර දානවනේ. එතුමන් කියන්නේ පායන කාලේට වතුර ඕනේ නැහැ. එහෙනම් මහා ඔය මේ 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 සිංහරාජ වගේ මහා විශාල වනාන්තර හදලා තියෙන කවුරු හරි මිනිස්සු මේ වතුර පොහොර දාලාද කියලා ප්‍රශ්නේ තමයි එතුමා අහන්නේ. සබාධාමේ ගොවිතැන. ඉතින් මේ වගේ මේ සාධක ගොනු කරගනිමින් මේ ශක්තියින් අනාගත පරපුර සඳහා දකින්නට ඒවා භාවිත කරන්නට පුළුවන් තැනක අපි අද ඉන්නේ. ඉතින් මේවා පාදා ගැනීම අපේ අවශ්‍යතාවයත් ඒකම තමයි. ඒ අතරතුරේදී දැන් ඔබතුමන් කියමින් හිටපු අර කාරණය සීගිරිය පිළිබඳව. සීගිරිය විශේෂ වෙනවා අශෝක මහත්මයා. මොකද සීගිරිය කියන්නේ කාශ්‍යප විසින් බිහි කරපු ආලකමන්දාවක් නොවේය. මේක කුවේරගේ ආලකමන්දාව රාවණා විසින් පැහැරගත්තා. එහෙම නැත්නම් ගැටුමකින් පස්සේ රාවණාට අයිතුණයි කියලා කතාවකුත් තියෙනවා. ඔබතුමන් මොන වගේ මතයක්ද දරන්නේ සීගිරිය ගැන? එතන කියනවා මහාවංස කතුවරයා සීගිරිය කාශ්‍යප මාලිගාව හෙළිපෙහෙළි කරන්න කටයුතු කරන අවස්ථාවේදී ඒ වාතාවරණය පැහැදිලි කළ තිබුණා. මේ ඒ කාරණේ තියෙන්නේ සාමාන්‍යයෙන් පාලි මහාවංශයේ කුවේරෝ තයින් වශී කියලා. කුවේර කියන්නේ කවුද? කුවේර කියන්නේ රාවණගේ අයියා. අයියා කුවේර පන්නලා තමයි රාවණ රාජධානිය අල්ලගත්තේ. කුවේරෝ තයින් වශී කිව්වොත් කුවේර මෙතන වාසය කළා කියන කතාව එතන කියනවා. දැන් මේ කුවේර රාවණාගේ ඥාති සහෝදරයා කියලා කියනවා. ඥාති සහෝදරය කියන්නේ තාත්තා එකයි. ඒ තාත්තා එකයි බින්න මාත්‍රූක කියනවා. අර්ධ සහෝදරු කියනවා. ඔය කොයි විදිහකට භාවිත කරන්න බුලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව බලපුවාම අත්තපස්සේ මුන් දැන් අපිට ඒ සීරී කියන කතාව එතනනු පොඩ කුවේර උතහින් මාසි කියන්නේ දැන් මහාවන්ත කතුවරයා මේක කියන්න ගිහිල්ලා ගිල ගන්නවා එතනින් නවත්තනවා. එතනින් එහාට කියන්නේ මොකද? ඒ අනුව කුවේර එතන හිටියා නම් මොකද රාමායණයේ කියනවා මහාභාරතයේ කියනවා කුවේර පන්නලා දාලා රාවණ රාජධානිය ආයතී කරගත්තා කියලා ලංකාපුරේ. එතකොට ඒක බහැදලි ඒක උත්තර රාමායනෙත් කියනවා. ඒ රාජපරපුර සම්පූර්ණ අපිට මුළු රාජපරපුරම අපිට දීලා තින්නේ ස්තුතිවන්ත වෙනවා මේ උත්තර රාමායනෙලිය බහුභූති පරිවරයට අනිවාර්යෙන්. අපේ ලංකා රාජපරපුර එළිගල්ලා තියෙන හේතුමා ඒක විල තියෙන කිත්තුපුඩ පළවෙනි සතවර්ෂයේදී අනිවාර්යෙන්. අපි මේ හිතවත එක්කින්න අවස්ථාව දීලා ඉඳපු දෙහිවත්ත ප්‍රදේශයේ ඉඳන් ගුණරත්න මහත්මයා ආයිබවන්. ගුණනාත් මහත්මයා දෙහිවත්ත කොයි ප්‍රදේශයේද තියෙන්නේ කොහෙද? දෙහිවත්ත තියෙන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල කොට්ටාසේ. හොඳයි බොහොම ඈත ඉඳන් කතා කරන්න කියන්නේ ඔබේ අදහස මොකද්ද? ඔබතුමන්ගේ අදහස් දැක්වීම මොකද්ද ඉදිරිපත් කරන්න? මගේ අදහස් දැක්වීම මේකයි මේ සිරිමාවෝ මැතිනේ ඉන්න රජය කරන කාලෙදි එක ස්වාමීන් වහන්සේ නමක් මේ ඇවිල්ලා ඉල්ලුවා මේ මෙතන මෙන්න මෙහෙම රාවණාගේ මුක්තකලයේ පෙර මේ බදුල්ල බණ්ඩාර වෙලත් අතර ඒක මේ එක එක ඩිංගයක් තියෙනවා එතනින් ගියාම දියහැල්ලක් ගංගා වාගේ දියහැල්ලක් තියෙනවා. ඒ දියහැල්ලේ තියෙනවා නිකන් මේ කම්බියක් වාගේ සාමාන්‍ය පොඩි පාලමක්. ඒ පාලමෙන් ගියාම එතන ගුහාවක් තියෙනවා. අපේ රාවණ රජතුමාගේ මූර්ත කලේබරේ එතන තියෙනවා. මැණික් පහන් දෙකක් පත් වෙනවා දෙපැත්තේ. යන්න ඒක තමයි ඒ කතාව. ඉතින් මම
ඉතින් මම ඔය ගවේෂණයත් එක්ක මම නාට්‍ය කරන්න මම නාට්‍ය කරන රාණ්ඩතුමාට මම දානවා ඉතින් මේ මම ඕක හොයන්න මම ඒ ඔය මගේ කන්ද කැටිය ඔය ලොග්ගල් ඔය පැත්තේ මම ඒ ගිහිල්ලා ඒ කල්ලොත් එක්ක මිශ්‍ර වෙලා පොඩ්ඩක් ඒ කතාව සම්බන්ධව ඇහුවා ඉතින් හපුතලේට එනවලු ඒගොල්ලෝ පොරට ඒකේ තව මිනිස්සු ජීවත් වෙනවා ඒ මේ ඒ පොරට ඒ එන මිනිස්සු බඩු අරන් යනවා මිනිස්සු කවුද කියලා දන්නේ නැහැ ඉතින් ඒක මේ හම්බ වුණේ නැහැ මේ මේ ආම්දුරවණ්ඩ මේ එතෙන්ට යන්න දෙන්නේ නැහැ මේ අවස්ථාවේ ඕක තමයි ඒ කතාව ඔබතුමා මේක කටවචනෙන් අහපු කතාවක්ද කාගෙන් හෝ අසා දැනගත් කතාවක්ද ඔව් මේ කටවචනෙන් අහපු කතාවක් මේ පොළොට එතන පොළොට මිනිස්සු එනවා ඇවිල්ලා බඩු අරන් යනවා ඒක කියලා ඒකේ ඒ පැත්තේ ඒ මිනිස්සේ කතාව තියෙනවා මං ඔය ඒ හපුතලේට ගියා ඔය හපුතලේ ඔය ඒබ්‍රහම් සාප්පෝ කියලා හරමේ තියෙනවා සුභාමේ කඩේ ඒවා මෙයා තියෙනවා ජන්සන් හෝටලේ තියෙනවා පොලිසියට පල්ලෙය මං ඔය පැත්තේ ඒ හැමතැනම ඔය රවුම් ගැහුවා හොඳයි ඉතින් ඒ කතාවමත මේ ඒක ඒගොල්ලන්ගෙන් මං දැනගත්තා ඒ ගංගොල මිනිස්සුන්ගෙන් හොඳයි මෙවැනි කතා බොහෝමයක් අපේ ජන සමාජය තුළ විසිරලා තියෙනවා දැන් අශෝක මහත්තයා මේ අපේ මේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් අදාපිටියේ සිටින බොහොම ගරුකටයුතු විද්වතෙක් තමයි මහාචාර්ය රාජ් සෝමදේව සුදීමතුන් එතුමන් පර්යේෂණයක් ආරම්භ කරනවා ළඟදීම මම හිතන්නේ මේ වෙනකොට ආරම්භ වෙලා තියෙන්නට ඕනේ වසර 5ක වගේ දීර්ඝ පර්යේෂණයක් රාවණා පිළිබඳව ජනශ්‍රුති පැතිර තිබෙන මේ කඳුකරයේ තියෙන යම් යම් ප්‍රදේශ වල විශේෂ පර්යේෂණයක් කරලා බලන්න දැන් ජනප්‍රවාද ජනශ්‍රුති ආශ්‍රයෙන් පුරාවිද්‍යාත්මක ගවේෂණයක් අපේ රටේ සිදු කෙරුණේ බොහොම අඩුවෙන්නේ මේක අතහැරලා දාලා නැතිබුනේ නමුත් ලෝකයේ පුරාවිද්‍යා ශේෂ්ත්‍රය තුල දැන් ජනශ්‍රුති ජනප්‍රවාද මේ වගේ කටින් කටට එන කතාන්දර ආශ්‍රය කරගෙන ඒවා පාදක කරගෙන පර්යේෂණයන් එතනින් ගිහම ගවේෂණයන් සිදු කරමින් පවතිනවා. ඉතින් රාවණා පිළිබඳව තියෙන මේ සියලු ප්‍රවාදයන් ඔස්සේ පර්යේෂණයක් ආරම්භ කරන්නට කටයුතු යොදලා තිබෙනවා. මම හිතන්නේ ජාතිය වාසනාවක් ඒ කටයුතු සාර්ථක වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරන්නටත් ඕනේ. යන්නේ එතෙන්දි මේ දෙහිවත්තේ ගුණරත්න මහත්මයාගේ කතා වගේ දේවල් බොහොම වැදගත් වෙනවා. දැන් මේ ඔබතුමත් එක්ක මේ අද කතා බහ කරමින් යන අතරතුරේදී රාවණා රජුරෝ පිළිබඳව අපි ඔබතුමාගෙන් ලබාගෙන ප්‍රචාරය කරපු එහෙම නැත්නම් රාවණ වැඩසටහන පිළිබඳව ප්‍රචාරය කරපු పూర్ව හඬ කොටස් වලදී කියවෙච්ච තව කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ඊජිප්තුවේ පාරාවෝ වරුන්ගේ බලපෑම. එහෙම නැත්නම් පාරාවෝ වරු පවා සූර්යයාව හඳුන්වන්නේ රා කියලා. එතකොට රා කියන මේ යෙදුමත් එක්ක අපේ රාවණාගෙත් සම්බන්ධයක් තියෙනවද කියන සැකය මත තමයි ඔබතුමන් පර්යේෂණ වලට එළඹෙන්නේ. ඒ කතාව හරි රසවත්. ඒත් එක්ක මේක ගොඩක් වැදගත් කියමු මේ කතන්දරේ. මේකයි කාරණේ. मम सन्ना मम रावण संबंध पलवनी ग्रंथ विदाई पलगले संपूर्ण राम रावण कथा युद्ध समद रावण परंपरा लंका रावण के परपुरा मुद्रणी पुतक පිටු 303ක පොතක් ඒ පොත ලියන්නට මට හේතු වුණේ ඔන්න ඔය ඔබතුමා මුතුකලක කාරණේ මට සඳහන් කරපු කාරණේයි මේකට හේතු වුණා මම 2005 දී මම ඕස්ට්‍රේලියාවේ සංචාරයකට යොමු වෙලා හිටියා ඒ අවස්ථාවේ මට කියවන්න ලැබුණා ඊජිප්තුවේ පාරාව රජ කෙනෙක් ගැන परिवर्तने वचने अत्र मालिका गंगे अस्वादर अत्र मालिक देवल अरे तो गिनी सिद्ध होना पौगी
මයිතන අසාර ජනාධිපතිවරයා ඉන්න කාලේදී නමුත් දැන් මම මෙතන මේ මට මගේ රාවණ කතාවට ප්‍රවිෂ්ඨ වෙන්න මට වීජය ලැබුණේ එතනින් මම මේ රා කියන එක විග්‍රහ කරලා මම නැවතිලා කල්පනා කළා රා කියන එක මම අහලා තිබුණා සංස්කෘත භාෂාවෙන් ඔව් රා කියන්නේ ඉරට එතකොට ඊජිප්තුවේ පාරාවෝ රජවරු භාවිත කළ භාෂාවත් ඉන්දියාවේ ලංකාවේ ලංකාවේ භාවනගේ භාෂාව සංස්කෘත භාෂාව ඒ දෙකත් එක වුණේ කොහොමද කියන එක මේ සම්බන්ධයක් තිබුණා තියෙනවා ඊට පස්සේ මේ තවත් ගවේෂණ වලදී මතු කරලා තියුණා ඊජිප්තු මේ පිරමිඩ් ඇතුලේ මේ ආශානාවල ආකෘති තිබුණා කියලා. නමුත් මම ඒ කතාවට මට එතනින් මගේ ඒ කතා මම රැම්බස් 2 කියන කතාවෙන් මට ඒ කරුණු ලැබුණේ නැහැ. නමුත් පසු කාලිනේ මම ඒ කතා අහලා තිනවා. මෙතෙන්දී මට වස්තු බීජ ලැබුණේ වස්තු බීජ ලැබුණේ මේ රැම්බස් 2 කියන පොත කියවන්න උනාට පස්සේ රා කියන වචනේ රා කියන එක මම නැවත විග්‍රහ කළා මට ඒ වගේම මට දැනුණා මේ පාරාව රජ තුමා කවර විදිහේ කෙනෙක්ද මහා බලපරාක්‍රමී වේගකයා එතන කියනවා පාරාව රජතුමා සටන් කරගෙන යනකොට විශාල ප්‍රදේශ ගණනාවක් යටත් කරගෙන යනකොට ඉර බහින්න කිට්ටු වෙනකොට රජතුමන්ට ඒක හිතකර වුණේ නෑ අත දික්කලා ඉරට කියනවලු නවතින්න කියලා එතරම් බලයක් ඒ කියන්නේ යුද්ධ නීතියක් තිබුණා ඉස්සර යුද්ධ නීති තිබුණා රාත්‍රියේ යුද්ධ කරන්න බෑ ඒක නිසා ඉරට කියන නම තින්න මට යුද්ධ තව කරන්න තියෙනවා මේ කාරණේ මත කොන්න මේ රාහ කියන වචනේ මත කොල්ල දුන්නේ ඒකකයා ඒ ආකාරයෙන් මම මේක ගත්තාම මට මම රාවණ ගැන හිතුවා රා බණ කියන එක එතනත් රාහ වෙනවා රාවණ මං අර්ථකථනය කරපු ආකාරයට මම අර්ථකථනය කරන්නේ සමහර ලේඛකයෝ වෙන වෙන ආකාරයට අර්ථකථනය කරනවා වෙන්න පුළුවන් නමුත් මම රාවණ කියන එක අර්ථකථනයේ රාවණ වර්ණය නැත්නම් රස යානුව ඉරු රස කියන එකටයි මං යන්නේ එතකොට තේජස් කතිය රාවණගෙන් මතුවෙනවා නම් ඉරේ තේජස අනිත්තෙන් කියනවා රාවණට සූර්ය පුත්‍ර කියලා. සූර්ය පුත්‍ර සූර්යත්‍රා. ඔව් මේ අශෝක මහත්තයා අපි පොඩි බාධා කිරීමක් තවත් කරන්නට සිදුවනවා. අනුරාධපුරෙන් සිරිවර්ධන මහත්තයා ඉන්නවා දුරකතනේ. අපි එතුමත් එක්ක කතා කරලා ඔය නතර කරන තැන ඉඳන් කතාව පටන් ගනිමු. ආයිබෝන් සිරිවර්ධන මහත්තයා. ආයිබෝන් මහත්තයා. ඔව් සිරිවර්ධන මහත්තයා අනුරාධපුරේ කොහේ ඉඳලාද? මං අනුරාධපුරේ ඉඳලා කිලෝමීටර් 40ක් විතර ඈත ඉන්නේ කුට්ටිකුළුම ගම. කුංචිකුළුම. කුට්ටිකුළුම. හොඳයි. කියන්නකෝ ඔබතුමාගේ අදහස මොකද්ද? මගේ අදහස දැන් මුලින්ම මං අර මහත්මියක් කතා කරා මේ අර දාම්පසල් ගුරුතුමියක්. ඔව් සක්විති ඒ කියන්න බැහැ කියන එක. ඔව්. එතෙන්දී සීතා කුමාරිය පැහැරගෙන ඇවිල්ලා සිර කරගෙන ඉඳලා රාවණ රජතුමා එයාට අතවරයක් අරහිමේ කරන්න දෙවෙයි ගියේ එයාගේ අභිමානය පෙන්නන්න. එතෙන්දී අර ධර්මවර්ධන මා ගිය සතියේ අර ඉස්කෝල ළමයි කිව්වා මේ එයාගේ අභිමානය පෙන්නන්න ගීතයක් ලිව්වා කේදිගේ ධර්මවර්ධන මාද වික්ටරත්නක මාද සිංදුව අර මගේ කුල්ලවත්ත ගොත ඉහළයි හැම විට සීතාවනි ඔව් සීතාවනි කියන ගීතේ මං වෙලාව ගන්න ඇච්චරම එය ඉහළයි හැම විට එහි අභිමානය සුරකිමි හැම විට මොකද ඉහළ රජවරේ එයා සීතා පැහැරගෙන ඇවිල්ලා හැම මේ එයාගෙන හැම මේ අතවරයක් කරන්න නෙවෙයි එයාගේ අභිමානය පෙන්වුවා එයා ඒ තරම් වැඩගත් හරි කෙනෙක් ඒකම රාවණ රජතුමන්ගේ
වයිවර්ණ සින්තූරේ මිරන්ඩෝ ඔබතුමා මහත්තයා ඉත් පත්තර පිටුව තියෙනවා මං ගා මං මීට ඉස්සෙල්ලා කතා කරා ඒක මම මේ වෙනකොට කම්පියුටර් කරලා ගන්න මං අපේ මහත්තයෙකුට දීලා දිනවා මම ලබන සතියේ වෙනකොට මං ඒක එවනවා ඔබතුමාලාට හොඳයි අනිවාර්යයෙන් ඒ වෙනකොට රාවණ රජතුමාගේ හොරෝපදානේ වලස්කු නෑවේ සෙල්ලිපි ඉඳලා සෙල්ලිපි 17ක් මේ වෙනකොට හමු වෙලා තියෙනවා මේවා නැති වෙන්න බෑ ज महत्वना श्रावक हितोतुन विश्वास अशोक महात्म रावण पिलिबंदो विविध कथा पिलिबंदो शिष्याव प्रश्न कलानीद रावण शक्ति मम शक्ति बौद्ध संकल्पे अनु बलपाम शक्ति रजतमे हम तिष्यम एक बुधवेन बुधवरिया गावे भानवेला निर्वाण अवबोधे संकल्पे तीन नम देना कथा भक्ति सलली संदेश तुंडो तम नतुकल राहुल इतकोट अपे राहुल हाउ द्रोकी रावण तुंड नतुकल विभीषण मेच्चर बल पराक्रम रावण मल्ली हरियत राम गिना अवमान कलने बल पराक्रमती तुम्लो तम नतुकड़ रावण सहोर रावण आकार बल रावण विशेष बल तिबल तीन अनिवार्य एक चक्रवर्ती तीन क्या मठ अभास महाबल विशिष्ट विशिष्ट बलू लोके हास्यावली गमन करपू दान नरपति खीर रावण मत रावण प्रकाशित महाभद्र कल्पेय बुधवर हतरण बुधवीयत विविध
කරුණු කාරණා ඉදිරිපත් කරලා තිබෙනවා බොහොම ස්තුතියි පියසේන ජයවික්‍රම මහත්මයා ගොඩක වෙල සපුගස්තැන්නේ ඉඳන් හපුගස්තැන්නේ ඉඳන් අපිට මේ ලිපිය යොමු කරාට ඔබටත් ලියන්නට පුළුවන් රාවණා වැඩසටහන වී රේඩියෝව තැපල් පෙට්ටි අංක 1 නුගේගොඩ කියන ලිපිනයට රාවණා වැඩසටහන වී රේඩියෝව තැපල් පෙට්ටි අංක 1 නුගේගොඩ 0115752222 තවදුරටත් ඔබ වෙනුවෙන් විවෘතයි කතා කරන්න කතා කරලා ඔබේ මතය අදහස යෝජනාව චෝදනාව මේ සියල්ලටම ඉඩකඩ වෙන් කරගන්නට පුළුවන් අපේ දුරකථන අංකයෙන් පුංචි විරාමයකින් පස්සේ යලිත් හමු වෙමු अंगम पुराण पुरा और मडलाव सटन मंडपे मल्लव पिटिए कुंदसालये रावण सुदलिय मरुवलिए अंगम तुलाव मरण मांचके पनादिमिनी अंगम पुरसियले एदाहिले इतिहास तीरुवे विरुवन मेरुआ पत्तिरुवे बंदन सोन पले अंगम तुलाव मरण मांच के पनादिमिनी अंगम पुरसियले एदाहिले इतिहास तीरुवे विरुवन मेरुवा पत्तिरुवे सद हट अपूर में पिटिनावगिय उन्त दुवन्नट दुन्ना सटन सतंत कुले विराजमानाई लगुंदिरने कला सदंत बले अदत दामिन दिवि कुद दिन्नत मौविम विनुविन सतन वेदे अभिमान इरन वीरैने अंगम तुलाव अपट नेते अद उपंगे इन्निय गुसिंतिये अंगम तुलाव अपट नुमेति कल सोल्दा दुवन्य तियुनु करे विराजमानय सिंह कुले अनरकि मिंजन उतुरु करे नव पिटुवक इतिहास लियन्नट विरुवन मेरे मे भवय विराजमानय मे दिरने अंगम उबवे रन विरुवे हेलयुगे
වැළලීගිය සත්‍ය ඉතිහාසය ගොඩගන්නා හෝරාව වෙලාව දැන් රාත්‍රී 8යි විනාඩි 30යි හොඳම වෙලාව මතක් කළේ ගයා ට්‍රේඩින් සමාගම ජාත්‍යන්තරයේ නම් දරූ උසස්ම තත්ත්වෙ පිරිමි කාන්තා සල්ලම අයදු ලෝකේ අලුත්ම විලාසිත තබ්ලේ දැන් බොරලස් කුමියේ DNA ප්‍රදර්ශනාගාරේ 171 කැස්බෑව පාර බොරලස් කුමුව FM 107 හෙලිය පුරා වී රාවණ වැඩසටහනත් සමගයි ඔබ එක්ව සිටින්නේ මට තිබෙනවා මේ තවත් ගැටලු දෙකක් ඔබතුමාගෙන් විමසන්නට තනින් තනින් මේ අහුලාගත් ගැටලු කිව්වොත් මේක නිවැරදි මොකද කතරගමට සහ පොළොන්නරුවට කියන ප්‍රදේශ දෙකටම මම යනවා මේ ගැටලු දෙකත් අරගෙන පළවෙනි කාරණේ තමයි මේ කතරගම දෙවියන් යම් ආකාරයකට අද කතරගම දෙවියන් හැටියට ස්කන්ධ කුමාර හැටියට වැඳුම් පිදුම් ලබන පුද පූජා ලබන මේ කතරගම දෙවියන් සම්බන්ධයෙන් යම් කතාවක් පවතිනවා කතරගම දෙවියන් කියන්නේ රාවණාය කියන කතන්දරය ඒක එක ගැටලුවක් දෙවෙනි ගැටලුව තමයි මේ දෙකටම එකටම ඇඳලා ඔබතුමන්ට පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි දෙවෙනි ගැටලුව තමයි මේ පරාක්‍රම සමුද්‍රයේ අසල තියෙන පිළිමය මෙය පුලතිසි ඉසිවරයාගේ පිළිමයයි කියන මතයත් දැන් මතුවෙමින් තිබෙනවා ඒත් එකම සමහරු මේක හඳුන්වන්නේ පරාක්‍රම බාහු පිළිමය හැටියට එහෙම නැත්නම් මහා පරාක්‍රම බාහු රජුරෝ රට සහලින් ස්වයං පෝෂිත කරපු ඒ මහා නිර්දාගේ පිළිරුවක් හැටියටත් මේ දකින්නවා ඔබතුමන්ට මේ මත දෙක පිළිබඳව මේ ගැටලුකාරී මත දෙක පිළිබඳව මොනවාගේ අදහසක්ද තියෙන ඉදිරිපත් කරන්න रावण अदहसावीन मगे अदास मेहनतीन पर मैरावण मे मेहन कमीन පොරණ හෙල විදු නුවන්න පලකල ගනිඳු බඳු වැදුරා නොබර දැවගෙන ගුවන් ගමනට සොනිසි කළ ඉඳුරා නැගුණි මොනරින්දු මතෙහි පරසින්දු ලෙසිනි කඳ කුමරා බලනු රාවලින්දු මෙතන රාවලින්දු කිව්වේ රාවණ බලනු රාවලින්දු රැගෙන ඉහිලෙන යතුරු දඬු මොනරා මෙතන රාවණගේ වාහනේ දඬු මොනරේ කතරගම දෙවියන්ගේ වාහනේ මොනරා මේකේ සමානත්වයක් අපි දකිනවා මූණ වලින් කියනවා රාවණට හිස් 10ක් කියලා කතරගම දෙවියන්ට මූණ 6යි අත් 12යි කියනවා රාවණට අත් 20යි මූණ 10යි කියනවා මේක නිකන් සමගාමී ඔයන කතාවක් වගේ තේනවා ඒකම කියනවා මේ රාවණ ගේ යුද්ධයෙන් පස්සේ මාතෙන් දෙවියන් හැටියට සැලකුවේ රාවණ කියන එක. දැන් මේක කිරි ගේර හැදුවේ මාතෙන් රජුලු කියලා කතාවක් තියෙනවානේ. ඔව්. යනවා නකොට මෙතන කතරගමට සම්බන්ධ වෙනවා මොකද රාවණගේ පරපුරත් එන්නේ කතරගමෙන්. ඔව්. මොකද අම්මගේ පියා සුමාලි සුමාලිගේ පියා සුකීත රාජ්‍යකලේ කතරගම. දැන් අනිත් එක මේ කතරගම අපේ මේ 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 හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයා මේ රාවණා පිළිරුවකුත් ඉදි කරානේ මෑත කාලිනව. ඔව්. ඒ රාවණා පිළිරුවක් ඉදි කළා තියෙනවා. අපි මේ කතරගම මතය වගේම පොළොන්නරුවේ මතයත් විමසා බලන්නට ඉඩ තියාගෙන සනී මහත්මයාට ඉඩ දීලා ඉමු දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා මාතලේ ඉඳන් ආයි බොන්න ඔබට ආයි බං मंग रावण पीलिंदन कथा के लिए मतलब वार्य पुल के लिए मतलब वार्य पुल वार्य पुल अर्थ तेरे इतना नगर सोलो मैं
පතන කියලා එකක්. ඒ පතනට හරියට දැන් මේ සංචාරක එහෙම වෙන ප්‍රදේශයක් මේ ප්‍රදේශේ මහත් මේ මාතලේ හිටියා මේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ සංජීව ගයවර්ණ මහත්තයත් අපි දෙන්න ගිහිල්ලා උංගක් ගවේෂණය කරලා තියෙනවා. එතකොට ඒකේ තියෙනවා දික් පතන කියලා එකක්. ඒ දික්පතනේ තමයි රාවණ රජුරුවන්ගේ දඬු මොනරය ක්‍රියාත්මක කරලා ඉහළට නංවනවා කියලා කියන්නේ. හ්ම් හ්ම්. එතකොට දැන් ඔය නසස් ඉහත්තාවේ තියෙනවා මේ ගිනිරුපොල කන්ද කියලා මේක තනිතල ප්‍රදේශයක්. හ්ම් හ්ම්. දැන් අදත් පුළුවන් එතෙන්ට හෙලිකොප්ටරයක් බහන්න. හ්ම් හ්ම්. එතන මේ රාවණාගේ දඬු මොනරය නවත්තලා ලකේ ගලේ සීතාව හංගලා හිටපු තැනට යගිහිල්ලා මේ බැලුවා කියන කතන්දරේ තමයි මේ මේ පැත්තේ මිනිස්සු එහෙම කතන්දරේ තියෙනවා. එතකොට දැන් ඒ ලකේ ගලේ මුදුනේ තියෙනවා මේ බෝල ගල් జాතියක්. හ්ම් හ්ම්. ඒක කියන්නේ මේ සීතාවට ගෙනත් දීපු අග්ගල ගල් වුණා කියලා. ඔව්. තාමත් ඔබ මං හිතන්නේ ওই ප්‍රදේශවල ජනතාව ওই බඩේක කොමිට එහෙමත් ඔවා දිය කරලා ගන්නවා නේද? ඒක උරච්චි කරලා මේ අදත් බොනවා මේ හොඳයි කියලා. ඊට පස්සේ ඔය ඒ ලකේ ගල පාම් වල තියෙනවා මේ ලොකු වැවක අටපුණු. එතකොට ඔය ගිනිර පොල කන්ද එතකොට ඒ වාගේ රාවණා පිළිබඳව කතන්දරේ මෙහෙ මිනිස්සු තුල මේ රාවණාගේ කාලේ ඉඳලා තමයි අපි පැවතින්න කියන කාරණේ මේ මිනිස්සු අදහස් දැඩිව අදහස් කරනවා. එතකොට කුවේ ඒ අතරම කුවේණියක තියෙන විශාල සම්බන්ධිකුත් තියෙනවනේ. ඔය දැන් කුවේණිගේ ඔය තාත්තලා අර මේ අර ලොකු මඟුලෝසේ දවසනේ අර ඝාතනය කරන්නේ විජේ කුමාරයෙක් ඇවිල්ලා. ඒ ඝාතනය කරපු ස්ථානෙට කියන්නේ හල්මිනිය කියලා. හල්මිනිය. ඔව් එතන ඒ ස්ථානෙ ගිහිල්ලා අපි මේ බලලා ගවේෂණය කරපු තැන. හ්ම් හ්ම්. ඒකෝට එතන පුළුවන් වුණා නම් මේ දැන් උනත් අද උනත් ගිහිල්ලා බලන්න පුළුවන් ස්ථානයක්. එතන තමයි ඔක්කොම. ඒකෝට සනිමාත්ම බොහොම වටිනවා අපි වැඩසටහන තුල නොඋනත් අපි පසුව ඔබතුමන්ව සම්බන්ධ කරගන්නම් මේ කරුණු කාරණා සහිතව ඔබතුමන්ගෙන් මේ කරුණු කාරණා ලබාගෙන අපේ ශ්‍රාවක හිතවතුන්ට ලබා දෙන්න අපි උත්සාහ කරනවා. අද තවදුරටත් ඔබතුමන්ට මේ කාලය ලබා දෙන්න නොහැකි මට්ටමක් තියෙන කාලයත් එක්ක අපි පොඩි සටනක් කරන නිසා ස්තුතියි සම්බන්ධ වුණාට. මේ ඉදිරියේදී නැවත ඔබතුමාව පෞද්ගලිකව ආමන්ත්‍රණය කරලා මේ තොරතුරු අපි ලබා ගන්නම් රාවණා වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායම ඔබතුමාට කතා කරાવી. දැන් මේ ඔබතුමන් කියමින් හිටියා කතරගම පිළිබඳව අශෝක මහත්මයා අද අපේ සම්පත්දායක මැතිතුමන් අශෝක ප්‍රේමචන්ද්‍ර මහත්මයා. අශෝක මහත්මයා දැන් කතරගමින් අපි පුලතිසි පිළිමය පිළිබඳව දැන් මේක පුලතිසි පිළිමය කියලා තහවුරු කරන්නට සාධක සාක්ෂි අපමණයි. නමුත් තාමත් මේක පරාක්‍රමබාහු පිළිරුව හැටියට තමයි සලකන්නේ. ඒ කාරණේ බැරෙන්න අපේ සැලකිල්ලට භාජන වුණු කාරණයක්. මොකද අපේ කනගාටේ තුනා මොකද මේ පිළිමේ මෙච්චර මේ රජ රූපයක් නොවන බව තාමත් අපේ විද්වතුන්ට තීරුම් ගන්න බැරුණේ මොකද කියලා. මෙච්චර කාලයක් මේකද අපි ඒ පිළිමු බලපො බැල්මට පේන්නේ මේ තාපසයකගේ නැත්තම් ඍෂිවරයෙකුගේ රූපයක් හැටියට. ඒ ගල්තලාව මේකල දිනේ ඒකම ඒ ගල්තලාවෙම පසක මම නම් ඈත දැක්කේ නෑ. මට පුරා විද්‍යාවේ සේවක මහතුරු කීපෙක් එක්ක කතා කරනකොට එයායි කිව්වා ගල්තලාවේ මුදුනේ සතහන් කරලා තියෙනවා කියලා ternary අක්ෂර වලින් පූලතස කියන අකුරු අතර. එයින් පැහැදිලි වෙනවා මේ පුලතිහි පිරමේ කියන එක කෙලින්ම කියවෙනවා. එහෙම තියෙද්දි අපේ පොත්පත් වල තාම පළ වෙනවා පරාක්‍රම පිරමේ කියලා. ඒක ඇත්ත වශයෙන්ම විමසලට වාචනය යුතු කරුණක්. මේක නිරාකරණය කළා මේක සත්‍ය පාදලා දෙන එක ඇත්ත වශයෙන්ම අපේ පුරා විද්‍යාව යුතුකමක් වෙනවා. එතකොට අනිත් එක දැන් ඔය මේ මේ තව සාක්ෂියක් ඔබතුමන් මං හිතන්නේ අතරුණු කාරණයක් තිබුණා. දැන් අර පිළිමේ රජ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ආභරණ පැලඳ සිටිය යුතුයි. මේ පිළිමේ තියෙන වගතුගත් මේ සඳහන් කරමු. මේ පිළිමේ පැහැදරුව බලපුවාම දැන් රජ රූපයක නම් රජ රූපගේ කනට කඩට මේ ආභරණ වැටෙනවා, බෙල්ලට මාල වැටෙනවා, අත්වල වළලු වැටෙනවා, පාද තලවල මේ කාබරණ වැටෙනවා. නිදිබෙඩි සංගල හරේ මේ ඒ කිසිවක් මේ පිළිමේ නෑ. එහෙම තීද්දි මෙතන මේක රජ රූපයක් කියලා පරාක්‍රම පිළිතයක් කියලා කීම කොයි ආකාරයෙන් කියනවද කියන එක අපිට පැහැදිලි නෑ. හොඳයි. දැන් ඔන්න අපිට කාලේ ඇවිල්ලා තියෙනවා මේ මහා පොත්ගොන්න පිළිබඳව ඔබතුමා විසින්ම රචනා. ඇත්තටම මේ අශෝක මහත්තයා පොත් ඔක්කොම කීයක් විතර ලියලා තියෙනවද?
विशेष ऑस्ट्रेलियावो इतिहास गवेशन अध्ययन रावण पिलिबंदो मे कृति लियवने विशेष इद्रिपत रावणागे पियपस सह मौपस ज्ञाति परपुर मे राजावलिया राज परंपरा खेट इद्रिपत कर लेन अंतिम पिटुए मेकने बहुम खेटी पोत की कथा कर गंड काले युद्ध पुलवांग मम विदेश इन मलिन सदाकर ग्रंथ पे मत मे रावण ग्रंथ दसावा रावण वैपुर अध्ययन इत पस नवत लंका आवट आवट पे मम वर्ष पमण इत वाल सुमार मम रावण लेवन पत पत गुडा मगे परीक्षण लखला मट पुत्की एक उत्तर रामायण की दंते मई लंका राजपरपुर सुमाली तीय परंपरा राजपुरपुर लंकावट हनुना दी कौर भावभूति की पनी पड़ा ये सटांग अपने उत्तर उत्तर रामायण सदन कर वेदगत जय सिंह महात्म इन महावी तुम संबंधी गेटल इद्रिपत करे जय सिंह महात्म आई भवन उत्तर रायण मे अर उत्तर रामायण अणु रावण रजुगे मवगे परंपरा मे विस्तरात्मक पत्थलाकेमती अगेन उत्तर उत्तर रामायण पोते रावण रजुगे परपूर्ण स्नान दिन अदेन तब धनगण कमी अरे राम कुमार उत रावण राजु लंका राज नाश क्रीम दिटदम वेदनीय वशेन उत आपस विपाक दुना ने सीतावल कंद दीन सगत्ता राम कुमार के अवसान कोहमद राम के मल्ली लक्ष्मण कुमार के अवसान कोहमद एवगेन उत्तर रामायण प्रति समान कोई विधिय जय सिंह महात्म्या बहुम अवधान गेटलुते स्तुति दिगट में कथाकरण बिंदु उत्तर रामायण अशोक महात्म्या मे राम टाइ लक्ष्मण टाइ अवसाने उत्तर रामायण नवत कीवेनवा नवत सीता देवनी सीता मरण पश्य रावण अत्यवसर सतम राज्य गिन्यात्र चरपुरशनवा सम्राट में चरपुरश कौद गिने उत्तर रामायण हरियट किया संगोला राम हम नोनाला विशेष कारण तीन मट कथाकर बटे राम कथाकर अतर की ना कथा गण अतर यम किसी नितंट आव या दिव्यमीन अतर लोनाला मे अतर एनवा दुर्वासा की ना तव ऋषि राम हम
කුමන්ත්‍රණයක්ද කියන එක කියන්න බෑ. නමුත් ඒක තේින්නේ කුමන්ත්‍රණයක් විදිහට දුර්වාස එනකොට ආලින්දේ ඉන්නේ කවුද? ලක්ෂ්මණ. ලක්ෂ්මණ දුර්වාස කියනවා මට රාම හම්බ වෙන්න ඕන කියලා. එතන ලක්ෂ්මණ කියනවා ඔබතුමාට හම්බ වෙන්න බෑ. මොකද එතුමා කෙනෙක් එක්ක සාකච්ඡාවක් ඇතුළේ. දුර්වාසා කියන කෙනෙක් කියන දෙයක් අහන කෙනෙක් නෙමෙයි. දුර්වාසා කියන්නේ කිලුට්ටු වස්ත්‍ර දුර්වාසා කියන්නේ ඒකයි. එයා කිලුට්ටුමයි අඳින්නේ අඳුන් හොදන කෙනෙක් නෙමෙයි. නමුත් හරි බයයි රජවරු. මොකද ශාප කරනවට බයයි. ඒ ෂෝරු ඒ තරම් නපුර විදියට දරුණු විදියට වැඩි ලෙස කියන තියන පිරිසක් लक्ष्मण सत्य गर्व के पीट बेले उत्तर रामायण लिपु कतोरे बहुभूति दुर्वास दुर्वास मुनवा की प्रकाश कर राम मल्लिट कथा मल्ली मम सत्य इतर सत्य अणु कथ तो करे मालिक उर्मिला लक्ष्मण अयोध्या नगर की सरयू नदी गंगा नंगी अत गंगा गंग लंगिंग इतना गंग मट आया चेन्नई महायश्वरे मुलुपुरे महा मिनिकन अपवादेट पत्क युद्ध मरल यागे परपुर यागे राजधानी अलुभावट पत्कू विनाश मंदोदरी साप ये मट ए मरण मोहते मंदोदरी क्यूवा मेक मठ पाल दी जयसिंह महत्या बहुम वटिना कारण जयसिंह महत्या मतुकर कारण अशोक महात्म्या मतुकर लुण्डी इलांग कृति इलांग कृति मट मे मंग हितनो मंग विश्वास काले प्रमाण मे कृति कथा कर वटिना कृति मंटपुर सुपर्णिका सुपर्णिका मुखद मे मंटपुर 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 राक्षस राक्षस मंटपुर वर्ग पूर्णिका पूज्य माणामे मंटपुर मैंने एक मंजंग मंटपुर मंटपुर सुपर्णिका सुपर्णिका रावण
ඒගේ කතාව තමයි ඔය තමයි කියවන්නේ. ඔව් ඊළඟට තියෙන මහා විශාලම පොත මට මං හිතන්නේ මයික්‍රොෆෝනියෙන් පොඩ්ඩක් ඈත් වෙන්නට වෙයි. හරි. මේ 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 කෘතිය සඳහන් වෙන්නේ මහා සම්මත සිංහල වංශයේ අශෝක ප්‍රේමචන්ද්‍ර මහත්මයා ලියපු මං හිතන්නේ මේකේ අන්තිම පිටුව බලමු 608ක් පිටු 608කින් සමන්විතයි මේකේ විශේෂත්වය තමයි මේ අවසන් වෙන්නේ ගිනි කූරේ කතාව දක්වා එනවා මේක එතක මේ මේ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ පිළිබඳව මේ සියලු කරුණු කාරණා ඇතුළත් මෙහි පටුන විතරක් තියෙනවා පිටු ගණනාවක් පටුන තියෙනවා පිටු 4යි महावंश वर्तमान ඒ සිංගල පොතට තේනවා මේ ඒ සිංගල පොත පටන් ගන්න එක කුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම බුදුන්ගේ කාලේ ඉඳලා ලංකාර මිහිඳුහාමුදුරුව ලංකාවට වැදලා දේවානම් පිටිස්ස රජුන් දේශනා කර ධර්මයේදී තනං කළා තිබුණා අපේ පෙර බුදුරුන්ගේ විස්තර. ඒ විස්තර ඒ කාලෙත් ඇතුළත් කළා රාවණ රාවණ ආදී අපේ ආදී රජවරුන් ඇතුළත් කළා කවු එක්දස් එකකින් යුක්ත ග්‍රන්ථය තමයි මහා සම් සිංහල පොත කියන ග්‍රන්ථය දීලා පළ කරලා තියෙන්නේ එයින් පළවෙන්නේ මේ ප්‍රමාණය තමයි හොඳයි දැන් ඔය ඔය කියන කාරණාවලට මේ එහෙම නැත්නම් අපේ මේ පූර්ව ඉතිහාසය කියන කාරණයට ඇතුළත් නොවුනත් තවත් විශේෂයක් තමයි ඔබතුමන් මේ මුල්ලේරියා ඉතිහාසය පිළිබඳව කරපු පර්යේෂණය. ඒ ඔස්සේ මුල්ලේරියාවට සංස්කෘතික මංගල්‍යයක් පවා අද වෙනකොට උරුම කරලා දීලා තිබෙනවා. කෙටියෙන් විනාඩි 2ක විතර කාලයක් ඇතුළත මේ පිළිබඳව සඳහනක් කරමු. ඔව් මට මගේ උතුරුසරටුව ග්‍රන්ථයේ එළිදක්වන ඔස්සේදී මට ආරාධනාවක් ලැබුණා මුල්ලේරියාව ගැන පොතක් ලියන්න කියලා. මේ මුල්ලේරියා ගැන ග්‍රන්ථ ලිවීමේදී අත්තම ලොකු ගැල්ලෝකට වුණා මොකද අපි මුල්ලේ මම මුල්ලේරියා උපන්න කෙනෙක් මගේ පියත් මුල්ලේරියා උපන්න කෙනෙක් මගේ සීයත් මුල්ලේරියා අපි අපගමම අපි පරම්පරා මුල්ලේරියාව මේ කාලේ අපි පොඩි කාලේ මට මතකයි මුල්ලේරියා මේ මාලිගා ගැපලක් දැකලා තිබුණා වැව දැකලා තිබුණා ගොඩ වෙලා තිබුණා ඒවා කුඹුරු බවට පත් වෙලා තිබුණා आराधने हेममाला भंडारवली කියන පුතෝයාගන්න බට ලැබුණා. ඒ හේමමාලා බණ්ඩාරවලී ග්‍රන්ථයෙන් මට හොයාගන්න ලැබුණා මුල්ලේරියාවේ රජපාලගේ හිටියේ කවුද කියන එක මට හොයාගන්න පුළුවන් වුණා නම් ඒ අනුව ඒ මං කටයුතු ඉස්සර කළා මුල්ලේරියා අභිමානය පුත කිව්වා ඒ පුත දිවට වස්සේ මං දිනනවා ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවට ලොකු කටයුත්තකට අත ගන්න සිද්ධ වුණා ඒ මුල්ලේරියා වස්සයාගෙන ලැබුණා ලොකු මංගල්‍යයක් අවුරුදු 450ක්
लोक इतिहास लोक इतिहास रंग अकुरा कथा अशोक अशोक हिंदी पूर्विका संधान मुल्लेरिया अधिराज्यवादी दुआंड गहपू भूमि जय भूमि निशा मुल्लेरिया पशुकाल मे उमत रोगी रोहल इधर अभिमान वन सन शुद्ध उत्साह तीन मत अंगोड रोहल टाइप अंगोड अंगोड दिन अंगोड मन चंद अंगोड प्रदेश मुल्लेरिया मुल्लेरिया मध्य रण भीम इतम कि प्रदेश अंगोड ये मानसिक रोहल सारांश गतिमकट रावण इतिहास अपे वत्मन परपुरट पहदादी मना गवेशनेट एवं गवेशने कृतीदेट अदटत् गवेशन खटियट अनागत परपुरट रट जातीयट उबतुमंदिन पणिविडे मुकद्द मे इतिहासे स्वापादा गणीमे अवश्यतावय पिलिबंदव वेडिहिटियन मसे मे कारणे गन लोकु कटे उत्तक नीले तीर्ण बब दन्नम तुमागे स्वया गणीम पिलिबंदव विस्तर अपि दकल तीनवा ඒක නිසා මම හිතනවා මේක දින් දිගට යන්නොන මේක බාල પરම්පරාව ඉදිරියට ඇවිල්ලා මේ කටයුත්තට අත ගහලා අපිට මේ වාගේ ප්‍රෞඪ ඉතිහාසයක් තිබුණා කියන කාරණේ ඒ කාරණේ හිතට අරගෙන මේ කටයුත්තේ ඉස්සරහට එනවා නම් වඩා හොඳයි කියලා අපි හිතනවා හොඳයි එහෙමනම් අද වැඩසටහන මෙතකින් නිමා කරනවා ඊට පෙර මම මතක් කරන්නට ඕනේ අද අපිට කතා කරපු උදවිය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරලා තියෙනවා අශෝක මහත්තයා හැබැයි එමෝටම අපිට අවස්ථාව දෙන්න නොහැකි වීම පිළිබඳව අපි කනගාටු ප්‍රකාශ කරනවා තියෙන කාලයත් එක්ක පොඩි සටනක් අපිට කරන්න තියෙනවානේ රත්නසිරි මහත්තයා බුලත් සිංහලෙන් කතා කරා බොහොම ස්තුතියි ඒත් එක්කම රත්නසිරි මහත්මයා වගේම පද්මසිරි මහත්තයා කලුතරේ ඉඳලා කතා කරලා තිබෙනවා සම්පත් මහත්මයා ඔබ අපිව අහගෙන ඇති බදුල්ලේ ඉඳන් බොහොම ස්තුතියි අපිට කතා කළාට මහව ජයසිංහ මහත්මයා දිය अभिशेखर महात्म्य मातले गुणशेखर सनी गुणशेखर महात्म्य पोलोनरवे अमाली पन्नीपिटियन तिलकरत्न तिमिरगस्याय पेरेरा महात्म्य अबिलीपिटिये एनबी वीरप्पेरुम वेद महात्म्य कडुवेल एचएमजे बंडार महात्म्य कैगल्ले चतुरंग संदुरुवन अनुराधपुरे सिरिवर्धन नुगेगोड प्रदीप गमगे देहिवत्ते एएम गुणरत्न तवत् तिबेनवा नम रसक कियन्नर किन्स्ली हेमचंद्र महात्म्य बटुवत्ते अरुण शांति वितान महात्म्य वेलिमडिन मे सियलु देनाटम स्तुति ओब सियलु देनाम लबा दुन्न तोरतुरु पतिराज महात्म्या दुर्कथन अंक लभिलेलिपि गवेशने संपत् महात्म बदल कथाकर स्तुति संबंधीकरण करगणी मे कार्य मुनगस्सपु हितवता फिलिबंधन करोणे दुर्कथन मार्गे कांचन महात्म्या हागने स्तुति मे संपत्दायक रावण वेडसटहन बेनुवेन हंदुन्वादीम फिलिबंधव अपे हितवतुंड आराधना करनवा पुलुवन रावण वेडसटहन पासल मट्टमिन गेनया उभे पासलट उभे प्रदेश अनुग्राहक बरपेन मे वेडसरा लिपि निर्माण यमुकर्ण अपे लिपि मतगति आगन रावण वेडसटहन वि रेडियो तेपलपेट्टी अंकेक नुगेगुड रावण වැඩසටහන වී රේඩියෝව තැපල්පෙට්ටි අංකයක නුගේගොඩ අද වැඩසටහනේ පූර්ණ නිෂ්පාදන වැඩ කටයුතු වලදී පසුබිම් කතනෙන් තිලින සහ නදීක අපේ හිතෝ මේ දෙපළ සම්බන්ධ වුණා ලිපිනේ වගේම රාවණා නිෂ්පාදන කණ්ඩායමට ආමන්ත්‍රණය කරනවා නම් 0714 54 80 88 0714 54 80 88 දුරකථන අංකය නිෂ්පාදන සහාය ලබා දුන්නා වැඩසටහන අංශයෙන් රෝෂන් සමුගන්නට අවසරයි අපේ අශෝක ප්‍රේමචන්ද්‍ර මහත්මයාට අපි प्रार्थना करान्ने चिरात कालयक मेहेवर तवदुरटत गेनियन्नट शक्तिय धैर्य लभेवा चिरंजयतु केला रावणा वेडसटहने अपि प्रार्थना करनवा सेलु श्रावक हितोतुन समगीन
අපිට සමු ගන්නට අවසරයි අපි ලබන ඉරිදාත් රාත්‍රී 4 තවත් සම්පත්දායකෙක් සමග හමු වන්නට බලාපොරොත්තු වෙන සමුගෙන යනවා ඔබට සුබ රාත්‍රියක් ජාතියේ අනාගතයේ උදෙසා ඉතිහාසයේ ගොඩ ගන්නට ඔබටත් කළ හැකි දේ බොහෝමයක් තිබෙන බව අමතක